நலமு சரிசரா ரசபதம் கலபால நிக நிக ஹரமவனா පාටකූරක් අරන් යවිදින් මෙන්න මේ කඩදාසිය මැද ඇඳල දෙනවද මතක හැටියට හිටපු හැටි අපි දෙන්න හිටපු හැටි සඳයට ආදරය තුළ බොහොමයක් අපූරු සිදුවීම් සිත වෙනවා හැබැයි ඒව වෙන ටික කාලයක් ගත වෙනවා ආදරය තුළ සිදුවෙන්නා වූ මේ අපූරු පුදුම කිරීම එක පෙම්වතා හෝ පෙම්වතිය නැති වුණාම තමයි දැනෙන්නේ බොහොම අපූරු පුදුමයන් අපේ ආදරය තුළ තිබුණා කියලා ඉතින් අපි දන්නවා ආදරෙන් ජීවත් වෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ලියතඹරා එක්ක සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අදත් වෙනදා වගේම ආරම්භ කරන්න සූදානම් ලියන් සරසන ලියන් සනහන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරා. ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරාත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් සෞන්දර්ය දවසේදී ඔබ දැන්ටමත් දන්නවා ලියතඹරා බලන හොඳ ප්‍රේක්ෂිකාවක් නම් අද දවසේදී අපි මොනවද හදන්නේ කියලා. ඉතින් ගමේ ආහාරවලට ගමේ රසට මුල්තැන ලබා දෙන ඔබට තමයි අද ඉතාමත් වටිනා කියන දෙයක් හදන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් සෞන්දර්ය දවස නිසාවෙම ඔබ දන්නවා අපි හැමදාමත් එන්න කියන අපේ ෂෙෆ්ටනේ සුපුරුදු විදිහටම මාගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ ෂෙෆ්. ෂෙෆ් දිරුක්ෂන් දාබරේ ආයිබන් කියලා පිළිගන්නවා. ෂෙෆ් දැන් අද මොනවද අපි හදන්න යන්නේ? අදත් වෙනස් දෙයක්. ඔබට දැන් වට්ටක්ක දලු බැදුමක් කියලා කියන්නේ මේක විශේෂ බැදුමක්. මේක අලුත් විදියකට බදින විදියක්. ඉතින් ඖෂධීය දෙයක්. ඉතින් ඔබට කියලා දෙන්නම් කොහොමද මේ බැදුම හදන්නේ කියලා. ඔන්න අද අපි හදන්න යන්නේ වට්ටක්ක දලු බැදුමක්. සාමාන්‍යයෙන් වට්ටක්ක කන්න ඕන කෙනෙක් කැමති. සමහරක්ලට අකමැති කට්ටියත් ඉන්නවනේ ෂෙෆ්. ඉතින් කොහොම වුණත් වට්ටක්ක වලට ආස කට්ටියට ආස නැති කට්ටියට විශේෂයෙන්ම දවසේදී අපි කියලා දෙන්න යන්නේ වට්ටක්ක දලු බැදුමක් හදා ගන්න ආකාරය ගැන. ඔබ සමහරක් විට මේ දේ ගැන දන්නවත් ඇති, දන්නේත් නැතුව ඇති. නමුත් හරියාකාරව අද දවසේදී කොහොමද මේ වගේ දෙයක් හදාගන්නේ කියන එක අපි කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. හදන්න අවශ්‍ය වෙන දේවල් තියෙනවානේ. අපි සර්ව සුළු මොහොතකින් කියන්න මොනවද ඕන වෙන්නේ කියන එක ඊට කලින් ලියතඹරා පොතයි පෑනයි ළඟ තියාගෙන තව සුළු මොහොතකින් කියන්න මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඔව්, වැඩසටහන ආරම්භයේදී මම ඔබත් එක්ක ප්‍රේමය ගැන කතා බහ කළා. ඉතින් අද දවසේදී කතා තේමාව කියන්න කලින් මං හිතුවා ඒ කතාවත් එක්ක මේ කතාව සම්බන්ධ කරන්නට ඕනේ කියලා. අපි කියනවා ප්‍රේමයේදී අනිකාගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නට බෑ කියලා. ප්‍රායෝගිකව මේක කිව්වට ඒක එහෙම නෑ කියලා ඔබත් මමත් දන්නවා. ආදරයේදී අපි හැමෝම කැමති අනික අපි ගැන බලනවා නම්, සලකනවා නම්, අපි ගැන හොයලා බලනවා නම්, ආදරය කරනවා නම් ඒක විවාහයෙන් පස්සේ කියලා කිසිදු වෙනසක් නැහැ. අපි හැමෝම එකම විදිහට මේ දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඇගේ ජීවිතය තුළ මෙන්න මේ වගේ ඉඩක් තිබුණා. බලනවා තමන්ගේ දරුවෝ මොන වැරද්දක් කළත් සමාව දෙනවා කියන්නේ ඇත්ත තමයි. මොකද මේ මට මම එහෙම වැරද්දක් කරලා මට සමාව දුන්න නිසා තමයි මට ඒ දේ තේරුණේ. මගේ අම්මට විරුද්ධ වෙලා මගේ හිතුවක්කාරකමින් මම කසාදයක් කරගත්තා. හිතුවක්කාරකමින් ඇත්තම කිව්වොත් මම ගෙදරින් පැනලා ගියා. ඒ පැනලා ගිහිල්ලා ගිය දවසේ ඉඳන් මම ඒ ජීවත් වුණේ නැහැ. අප්පා දුකක් තමයි වින්දේ. ඇත්තමටම මම එදා දුක් විඳිනක වගේම මේ මිනිස්සුත් එක්ක ගියේ ඇත්තම විශ්වාසයක් ඇතුව. මේ මිනිස්සු මාව බලාගෙන කියන විශ්වාසේ. නමුත් මම හරියට ඇන්දි නැහැ. මම කෑවේ බිව්වේ නැහැ. සමාජයට ලැජ්ජ වෙන්න වුණා. ඒ තරම් දුකක් තමයි වින්දේ. ඇත්තම කිව්වොත් මම මට ලැජ්ජාව කියන්නේ ඇත්තම මට සල්ලි නැහැ. කන්න බොන්න ගෙනත් දුන්නේ නැති වගේම සල්ලි නැතුව හරියට දුක් වින්දා. ඒ වගේ මේ මිනිස්සයා ටික කාලයක් යද්දි වෙන ගෑනු පස්සේ යන්න ගියා. ඔහොම ඉන්නකොට මට දරුවෙක් ලැබෙන්න ආවා. දරුවා ලැබෙන්න ආපු දවසින්දනොත් මට ඒ කියලා හරියට විනායට වගේ ආස දේවල් කන්නවත් ආස දේවල් අඳින්නවත් එහෙම හම්බ වුණේ නැහැ. එතකොටත් හරියටම ඒ ගැනමත් හරියට හොයලා බැලුවේ නැහැ. මෙහෙම දරුවෙක් හම්බෙන්න ඉන්නව නේද? එහෙම හරියට හොයලා බැලුවේ නැහැ මං ගැන. ඔහොම ඉන්නකොට මට දරුවා ලැබුණා. දරුවා ලැබිලාත් ආවේ නැහැ දරුවව බලන්නවත්. දවස් දෙකකට පස්සේ තමයි දරුවව බලන්න ආවේ. ඒ දරුවව බැලලා මෙයාට වගකීම් බාරගන්න වෙයි කියලා, ඒ කියන්නේ දරුවාගේ වගකීම් ගන්න වෙයි කියලා, අපි ගැන හොයලා බලන්න වෙයි කියලා මෙයා අපේව මග හරින්න ගත්තා. මේ මිනිස්සයා ගැන වැඩන් ඇත්තම ඒ මිනිස්සයා අපිට සැලකුවේ නැහැ. මට සමාජයේ තිබ්බ ගරුත්වය එක්කම මගෙන් ගිලිහිලා ගියා.
එහෙම ඉන්නකොට මගේ අපි හිටියේ ලෑලිගේක දිරාපත් වෙලා ගිය ලෑලිගේක. ඉතින් මම දරුවවත් අරගෙන ඒ ගෙදරට ආවේ කුලීගේක. ඒ ඉන්න කිසිම ආරක්ෂාවක් තිබ්බේ නැහැ. ඔහොම ඉන්නකොට මට දරුවත් එක්ක ජීවත් වෙන්න හරිම අගහිඟකම් තමයි තිබ්බේ. ඔහොම ඉන්නකොට මේ මිනිසයා මාව දාලා යන්න ගියා. අපේව බාර ගන්න වෙයි කියන බයට. අර ගෑනු කෙනත් එක්ක පැනලා ගියා. ඔහොම ඉන්නකොට තමයි මගේ අම්මා මාව හොයාගෙන ආවේ. මාව හොයාගෙන ඇවිල්ලා මාව මහගෙදරට එක්කන් ගියා. මම මහගෙදරට එක්කන් ගිහිල්ලා මාව බලාගත් හරි වයසයි මගේ අම්මා දැන්. මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. උඹ මොකටද ගියේ? උඹ මොකද මාව දාලා ගියේ? උඹ දැන් දුක් විඳින කිසිම දෙයක් මගෙන් ඇහුවේ නැහැ. මාව බලාගත්තා, මගේ දරුවව බාරගත්තා. ඒ වගේම මට එදා තමයි තේරුනේ අම්මා කෙනෙක්ගේ තියෙන වටිනාකම. අම්මලා කොච්චර දරුවන්ට ආදරේද. මේ කිසිම මේ ලෝකේ කිසිම දෙයක් සම කරන්න බෑ. තමන්ගේ අම්මගේ සෙනෙහසට ආදරයට කිසිම දෙයක් සම කරන්න බෑ. තමන්ගේ සහෝදරිය එහෙම නැත්නම් තමන්ගේ දියණිය ස්වාම පුරුෂයෙක් එක්ක විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සේ ආපහු දවසක ඇය ගෙදරට ආවොත් එහෙම නැත්නම් අර මේ කතා විදිහටම දෙමාපියන්ගෙන් කැමැත්ත නැතුව ගෙදරින් පිරිමියෙක් එක්ක ගියාට පස්සේ ආපහු ඒ දියණිය ඒ සහෝදරිය නිවසට එනවා කියන්නේ ගෙදරට ලොකු අවනම්බුවක් කියලා අපේ සමාජයේ අපි දකින්නේ. සමාජය තුළ ඇය දිහා බලන්නේ මේ වපරැහින්. ඉතින් මේ කාරණාව තුළ ඇයි කියන මේ කතාව සමහර විට ඔබේ කතාව තුළත් මෙවැනි කතාවක් ඇති. සමහර විට ඔබ දන්න කියන කෙනෙක්ගේ ජීවිතය තුළ මෙවැනි අත්දැකීමක් ඇති. මම අර හැමදාම කියනවා වගේ දුකින් පිරිච්ච ඔබේ කතාව කාටවත් කියන්න බැරි නම් ඔන්න අවස්ථාව තියෙනවා දවසේදී මේ තඹරා වැඩසටහනට කතා කරලා කියන්න 011143344 දුරකථන අංකයට. ඒ වගේම හැමදාම ඔබට කියනවා දුක විතරක් නෙමෙයි ඔබේ සතුටත් අපිට බෙදා හදා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ බොහොම සතුටින් ඔබ ගත කරනවා නම් මේ කියන කතාවට පොඩ්ඩක් එහා ගිය බොහොම අපූර්ව කතාවක් ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් ඔන්න බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ආසයි ඔබේ කතාව අහන්න. බලන් ඉන්නවව සතර වෙනකන් ඔබ කතා කරනකන්. සතියක ආරම්භයක්, ඉතින් අලුත් ආරම්භයක් එක්ක අපි සූදානමින් ඉන්න අද දවසේදී ගමේ ආහාරවලට මුල්තැන ලබා දෙන ඔබට, ගමේ රසට කැමති ඔබට විශේෂ දෙයක් හදන්නේ තමයි අපි අද දවසේදී හදන්නේ වට්ටක්ක දළු බැදුමක්. ඉතින් ඔබ සමහරක් විට මේ වගේ දෙයක් කාලත් ඇති. නමුත් හරියාකාරව ටිකක් වෙනස් විදිහකට කොහොමද මේ වගේ දෙයක් හදන්නේ කියන එක තමයි දවසේදී අපි කියලා දෙන ලෑස්ති වෙලා තියෙන්නේ නේද ෂෙෆ්? අපි කියමු අපිට මොනවද ඕනේ වෙන්නේ කියලා. ඔව් සජි, විශේෂයෙන්ම මේක බැදුමක් කිව්වට ඔබ හිතනවා ඇති සාමාන්‍ය වට්ටක්ක මේ සාමාන්‍ය ලපටි දළු අරගෙන හොඳට කපලා ඉවරලා අපි සාමාන්‍යයෙන් තෙල් දාලා ගන්න ඒ වගේ එකක් නෙමෙයි. හොඳට බලා ගන්න මේ කොයි විදිහටද හදන්න කියලා. ඉතමත් හොඳයි, පෝෂණයුත් වැඩි. ඉතින් මම කියන්න මොනවද අවශ්‍ය වෙන දේවල් කියලා. ඉතින් සමහර වෙලාවට වට්ටක්ක දළු කියලා ඕගලම් පුහුල් දළු වලටත් රැවටෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වට්ටක්ක දළු හෝ පුහුල් දළු ගත්තට මම නම් ගත්තේ මේ වගේ වට්ටක්ක දළු. විශේෂයෙන් මතක තියාගන්න ටිකක් ඝන කොළ. ඒ කියන්නේ ටිකක් වට්ටක්ක මේ මෝරපු වට්ටක්ක දළු මෝරපු කොළ ගන්න එපා. එතකොට ටිකක් අර නවන්න රෝල් කරන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේ වගේ දළු 5-6ක් ගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා සුදු හාල් පිටි, බිත්තර. දැන් මම ඕගලන් සාමාන්‍ය වෙජිටේරියන්, බිත්තරයක් කන්න නැත්නම් ඕගලන්ට පුළුවන් බිත්තර අයින් කරන්න. ඉතින් බිත්තරේ අනිවාර්ය නැහැ නේද? අනිවාර්ය නැහැ. ඉතින් ඒ ඔබට පේනද තිරේත් අපි පෙන්වලා තියෙන ඔබට අවශ්‍ය කරනවා නම් ඔන්න ලියා ගන්න තියෙන මොනවද ඕනේ වෙන්නේ කියන එක. මිටි කිරි, ඒ වගේම අමුතුන පහ, ගම් මිරිස්, ඒ වගේ මිරිස් කුඩු, කහ කුඩු, රම්පෙ කරපිංචා, අමු මිරිස්, සුදු ලුණු, රතු ලුණු, බොම්බයි ලුණු. රතු ලුණු ගත්තේ අපි වට්ටක්ක මේ දළු මිශ්‍රණය ඇතුළට දාන්න. බොම්බයි ලුණු එකතු කරගන්නේ අපි බැදුමට එකතු කරගන්න. ඉතින් ඒ වගේම පොල් තෙල්, ලුණු, ඒ වගේම ස්ටීමර් එකත් අවශ්‍ය වෙනවා මේ වැඩේට. ඉතින් ඉතමත් රසවත්, ඒ වගේම තමයි ගුණාත්මක බයෙන් වැඩි දෙයක් තමයි. ඒ වගේම දෙහි අපිට අවශ්‍ය වෙනවා. දෙහි නැත්නම් අපිට දෙහි ගණන් කාලෙට අපිට ගේ ගාව ගෙදර අපේ කුස්සියේ අපි කුස්සියේ තියනවා දෙහි නස්නාරම් පැලයක් තියෙනවා. ඉතින් ඕගලන්ට ඒ වගේ පැලයක් හරි හිටව ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට ඒ දේවල් හදා ගන්න පුළුවන්. හරි, අපි දැන් මොකක්ද මුලින්ම කරන්නේ? ඔව්, විශේෂයෙන් මම සජි කියලා දෙන්නම් කොහොමද අපි දැන් වට්ටක්ක දැල් අරගෙන මේක හොඳට හොද ගන්න. හොදලා ඉවරලා අපි ටිකක් තෙත යන්න ගසා ගන්න. ගසාගෙන ඉවරලා අපි දැන් මේ හොඳ පිටනේ ඕගලන් හොඳට බලා ගන්න ඕනේ මේ හොඳ පිට. ඊට පස්සේ අපි මේක අනිත් පැත්ත අපි මේ අනිත් කොළේ කණපිට හරව ගන්නවා. ඊට පස්සේ මේ නාරටි තියෙනවා, නාරටියේ පොඩි බූවක් තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් පිරිසිදු රෙදි කැල්ලක් අරගෙන යාන්තම් මේ බූව පිහිද ගන්න. ඊට පස්සේ මේ ආකාරයට මේ විදිහට කෙන්ද අයින් කර ගන්න පුළුවන්. කොළේට හානියක් වෙන්නේ නැති වෙන්න තමයි
මේ ඉතමත් පරිස්සමෙන් තමයි ඒක කරගන්න ඕනේ. එනිසා ආද ෂෙෆ් අපි කිව්ව ටිකක් ඝනකම සහිත මේ කොලයක් ගන්න කියලා. ඔව් ඝනකම් කොල ගත්තර කමන්නේ. හැබැයි මෝරපු කොල ගන්න එපා. මෝරපු කොල ගත්තම කොල ඉරෙන්න පුළුවන්. අපිට රෝල් කරන්න බෑ. ආහාරයට ගන්න කරත් අපහසුයි. හරි. ඉතින් ෂෙෆ් මෙන්න මේ විදිහට මේ කොහොමද හරි ආකාරව මේ අද දවසේදී අපි හදන්න යන්නේ වට්ටක්කා දළු බැදුමක්. ඒ විදිහට මේ වට්ටක්කා කොලයක් කොහොම තෝරගන්නේ කියන එක දැන් කියලා දුන්නනේ. දැන් තියෙන කොහොමද හදාගන්නේ කියන එක බලාගන්න. ඊට කලින් අපි ලවා ගන්න කෙටි විරාමයක්. ආරාධනා කරන ලියතඹරත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. අපි ජීවත් වෙලා ඉන්න මේ කාලය පුරාවටම අපි හැමෝම යුතුකම් වගකීම් කියලා කොටසක් ඉටු කරන්න බැඳලා ඉන්නවා. මේ දේවල් අපේ බැඳීම් එක ටිකක් දෙගුණ තෙගුණ වෙනවා. ස්වාම්පුරුෂයා බිරිඳටත් බිරිඳ ස්වාම්පුරුෂයාටත් ඒ වගේම දරුවන්ට, දෙමාපියන්ට, තමගේ පවුල හිතවතුන්ට, ඥාතීන්ට අපි හැමෝම මේ විදිහට දේවල් කරන්න බැඳලා ඉන්නවා. හැබැයි කොයිම මොහොතක හරි තමන්ට තේරුණොත් එහෙම තමගේ බිරිඳ, තමගේ ස්වාම්පුරුෂයා තමන්ට සලකන්නේ නැහැ. ඔහුගෙන් හෝ ඇගෙන් ඉටු වෙන්නට ඕන යුතුකම් වගකීම් ටික ඉටු වෙන්නේ නැහැ කියලා සමහර විට ඔබත් සිය පාරක් හිතලා හිතලා මං අම්මලා ගෙදර යනවා, මම මේ හැමදේම අතහැරලා යනවා කියලා හිතලා ඇති. සමහර විට ඔබ දාලා ගිහලා ආපහු ඇවිල්ලා ඇති. සමහර විට ඔබ දාලා අතහැරලා ගිහිලා මෙන්නට පුළුවන්. ඉතින් ජීවිතේ පුරාවටම අපි හැමෝටම මෙවැනි අත්දැකීම් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා දවසේදී අපිට කතා කරන්න කියලා. ඒ කියන්නේ කතා කරන්න. ඉතින් මේ වෙද්දී අපිත් එක්ක දුරකථන කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. කතා කරන්න. ඔව්. වාසනා දුව. ඔව්. මගේ ලේලිගෙත් නමත් වාහනාවක්. හරි, දැන් මම ඔයා දැක්කම හරිය සතුටුයි මට. ඉතින් මේ දැන් මම ඇවිල්ලා මට අවුරුදු 79ක් හරිද වයස. ඉතින් මගේ 79ටම දැන් මම ඉඳපු දුක් කරදර මේ දැකලා මෙව කියද්දී මට හරි සතුටුයි. මට දරුවෝ තුන් අවුරුදු 15 මාව ප්‍රසාද බැඳෙව්වේ අම්මලා කැමැත්තෙන්. මම මෙපා කියන්නේ. ඉතින් එතකොට එතනදී බැඳලා ඉවරලා අවුරුදු 19 ඩිවෝස් කෙරුවා. එතකොට දරුවෝ දෙන්නේ හරිද? එතකොට ඒ දරුවෝ දෙන්නත් එක්ක ඉතින් මම දුක් විඳගෙන දැන් මේ කරගෙන ආවා. ඒ මිනිස්සයා තව වෙන එක්කෙනෙක් බැඳගත්තා. හරි, ඒ බැඳලා ඉවරලා දැන් ඊටත් පස්සේ ඒ මිනිස්සයවත් දාලා තවත් එක්කෙනෙක් දාලා දෙන්නෙක් බැඳලා ඉන්න දෙන්නටම ළමයි ඉන්නවා. හරිද? ඉතින් මම මේ අම්මලා තාත්තලා ඉතින් මට හරියට කියන මේ වෙන එකක් බඳින්න මං ඉතින් මම කොයි වෙලාවෙත් නව කතා පොත් කියවලා දීම නානන්දගේ ඒකේ තියෙනවා බාප්පයි එහෙනම් නේද පුතේ? ඔව් අපිට හොඳින් ඇහෙනවා. මම කතා කරන්නේ බාප්පයි මේ කුඩම්මයි විනාශකම් කරන්න හැටි ළමයින්ට. එතකොට මට හිතුණා අනේ මම මොකටද ආයේ නැවත කසාදයක් බඳින්නේ, මොකටද මේ දරුවොත් එක්ක මං හදාගෙන දුක් විඳගෙන යනවා කියලා. ඉතින් දැන් මම මගේ දෑතින් දෙපයින් ඒ දවස්වල ත්‍රී වීලර් මිස්දල් තිනවගෙන ඇහෙන පයින්ම ගිහිලා උදේට දවල්ට කෑම රෑට කෑම හදලා කඩවලට දාලා එක එක එහෙම දුක් විඳලා මහන්සියලා මෙහුම් මහලා මැෂින් පාගලා ඒ හැම දේම කරලා. එතකොට ඊට පස්සේ එකට තව එක්කෙනෙක් මට උදව්වට එක්කෙනෙක් සම්බන්ධ වුණා. එයා අතර මග එයා මට බලෙක් දීලා එයා යන්න ගියා. ඔව්. එතකොට දැන් තුන් දෙනාම අපේ එක පුතයි වැඩිමල් පුතා පුතයි මේ දුවලා දෙන්නේ මම හදාගෙන මේ චර දුර දැන් අවුරුදු 79ක් මගේ ළමයි තුන් දෙනාව මම බලාගෙන රැක බලාගෙන ඔක්කොම මගේ අතින් පහින් මේ දාඩි මාංශයෙන් තමයි ඔක්කොම කෙරුවේ. ඉතින් අම්මයි තාත්තා සහයෝගය දුන්නා. ඉතින් ඒ ඉඳගෙන කිසි කෙනෙකුට ඉස්සකෑ ඉරටකින්වත් පාරක් ගහන්නවත් වචනක් කියලත් නැතුව ළමයි තුන් දෙනා ආදරෙන් හදලා හොඳට උගන්නලා පුතා ඉතාලි ඉන්නේ දුවලා දෙන්න මෙහි ඉන්නේ බාල දුව ස්ටා ගාමන්ට් එකේ මැනේජර් කෙනෙක් ලොකු. එයාට පුතෙක් ඉන්නවා. ඉතින් එයාගේ ජීවිතේ වැරදුනා. වැරදුනාම එයා ආයෙ බැඳ නැහැ අම්මගේ ජීවිතය ගැන බලලා දුක් විඳලා. ඉතින් මම අද සතුටින් මේ ඒ තුන්දා දෙපැඳිලා හරි සතුටින් ඉන්නවා. මේව දැක්කහම හිතෙනවා ගෑණියෙකුට මොනවද කරන්න බැරි. මට ගෑණු මිනිහා කියනවා සමහර, යකඩ ගෑණි කියනවා සමහර අය. ඒ තරම් මම දුක් විඳලා ඒ තරම් මේ තුන්දෙනාව ඉදිරියට ගෙනාවා. ඉතින් මට මේව දකින්නකොට හිතෙනවා මගේ ජීවිතේ කියන්න කියලා අනේ කවුරුත් නැහැ වුණා ඇත. අපිට පුළුවන් පුතා ඕන විදිහකට දරුවම දැක්කහම අපිට මොන ආයේ විවාහවලද මේ දරුවෝ තුන්දෙනා දැක්කහම ඒගොල්ලන් අද මාව තීරණ තින විදිහ මට දැන් අවුරුදු 79යි මාව තීරණ මම ඒගොල්ලන් ගෙනාවු විදිහ ඒ දැක්කහම මේ ටීවී එකේ දිහා බලනකොට මට ඉතින් හරි පුදුමයි. ඉතින් ඇයි මෙහෙම අඩන්නේ? ඇයි අඩන්නේ? ඔව් ඒක ඇත්ත.
හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඔබතුමියට ඉතින් මේ අම්මා කෙනෙක් විදිහට සැරින් සැරේ අපිට මතක් කරනවා මට වයස අවුරුදු 79යි කියලා. නමුත් ඔබේ කටහඬ තුළ තාම ඒ ශක්තියේ ජවයේ හැමදේම මෙහෙම් පිටින් ඉතුරු වෙලා තියෙනවා. අපි කෙනෙක්ගේ කටහඬ තුළින් අපි ඒ කෙනෙක්ගේ පෞරුෂය ගැන කියන්නට පුළුවන්කම තියෙනවා. ඔබ මේ හැම දුකක්ම දරාගෙන අද බොහොම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. දරුවන් හොඳට හදලා හරිම සතුටුයි. දිරිය මාතාවක්, දිරිය කාන්තාවක්. ඔබතුමිය කියනවා අඬන්නට ඕනේ නැහැ, අපි බලන් ඉන්නට ඕනේ නැහැ. ඇයි මෙහෙම අඬන්නේ? ඔව්, කාන්තාවන් විදිහට ලෝකේ දරන්න පුළුවන්, දරන්න බැරි ලොකුම වේදනාව විඳිනවා දරුවන් බිහි කරලා. ඉතින් අනිත් වේදනාවල් ගැන මොනවට කතාද? ඉතින් ආරාධනා කරනවා මේ විදිහට ඔබේ ජීවිතේ කතාවත් අපිට කතා කරලා කියන්න. සමහර විට මේ කතාව තවත් කෙනෙකුගේ ජීවිතේ ලොකු පාඩමක් වේවි, ආදර්ශයක් වේවි. 011143344 66 ගුණදරගත අංකයට අපිට කතා කරන්න බලන් ඉන්නවා ඔබ කතා කරනකයි. අදසේදී අපි හදන වට්ටක්ක දළු වැඩම මේ සමහරකට මේ ආහාරය කාලත් ඇති හැමත් නැත්නම් කන්න බලාපොරොත්තු වෙනුත් ඇති. ඉතින් ඔබට හැකියාවක් තියෙන කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අද දවසේදී අපි හදන මේ ආහාරය ගැන අපිට දුරකථන නැමුමක් ලබා දෙන්න. අපේ දුරකථන අංකය තමයි 011143344 66 011143344 66 කියන දුරකථන අංකය විවෘතයි. අපිට කතා කරන ෂෙෆ් ඉන්න අදාළ පිළිතුරු ලබා දෙන්නේ ෂෙෆ්. අනිවාර්යයෙන්ම. ඉතින් ඔව් මම රතු ලුණු සුදු ලුණු ඒ වගේම අමු මිරිස් ටික කුඩාවට කපා ගත්තා, කරපිංචි ටිකත් කුඩාවට කපා ගත්තා, මිශ්‍රණයට එකතු කරන්න. ඉතින් මම ආයිත් කියලා දෙන්නම් කොහොමද මේ වට්ටක්ක මේ සාමාන්‍ය ලපටි දැල්ලක් ලපටි දැල්ල අරගෙන මේක අනිත් පැත්ත හරව ගන්න. කනපිට පැත්තට තමයි මිශ්‍රණය අපි එකතු කරගන්නේ. ඉස්සෙල්ලාම වට්ටක දැල්ල හොඳට හොදගෙන ටිකක් වතුර යන ගසලා ඊට පස්සේ මේ ආකාරයට හීනියට මේ ගලව ගන්න. මේ නාරටිය මේ විදිහට නූල් අරගන්න. ඊට පස්සේ අපි ඔව් අපි ගොඩක්ම මේ පැත්තට මිශ්‍රණය එකතු කරගත්ත මේක රවුම් කරගන්න බෑ. අපිට ලේසි, ඉතාමත් ලේසි. ඒ වගේම තමයි මේ මෙතන හොඳට ඇල්ලිලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ බූල අපි මේක පොඩි බූලක් තියෙනවා. මේ බූල ටිකක් අපි මේ රෙදි කෑල්ලක හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් පීදන්නත් පුළුවන්. ඒ වගේම තමයි පිරිසිදුවට අත හොදලා ඉවරලා මේ විදිහට අපිට පීදා ගන්න පුළුවන්. නාරටිය චුට්ටක් මේ ආකාරයට තලා ගන්න. අපි නාරටියේ අර කෙඳි ඇරියට පස්සේ මේ විදිහට පොඩ්ඩක් තලා ගන්නත් පුළුවන්. අපිට එතකොට හොඳට මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ සුදු හාල් පිටි ඒකට තමයි අපි මිශ්‍රණය එකතු කරගන්නේ. ඉතින් දැන් මොකක්ද අපි මුලින්ම කරන්නේ? ඔව් මුලින්ම අපි සුදු හාල් පිටි අරගෙන මිශ්‍රණය හදා ගන්න යන්නේ. ඔව් අපි වෙනත් තෙරඟු පිටි වර්ග එකතු කරගන්නේ නැහැ. මේ සචී විශේෂයෙන්ම තෙරඟු පිටි දැන් අපි ආහාරයට ගන්නකොට වැඩිම පිරිසක් තෙරඟු පිටි තමයි ආහාරයට ගන්න. ඒකින්ද අපි හාල් පිටි, ඒ වගේ මේකට කොස් ඇට පිටි, ඒ වගේ දේවල් අපිට එකතු කරන්න, මුම් පිටි, ඒ වගේ දේවල් අපිට එකතු කරන්න පුළුවන්. මොකද ඔබ සචී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබට අපි සවුඳ දිනේ විශේෂයෙන් මතක් වෙන්නේ අවුරුදු 30ත් 35ත් පැනනට පස්සේ තමයි. මොකද ලෙඩක් දුකක් ඇඟට එනකොට තමයි අර කාපු දේවලුත් මතක් වෙන්නේ. අනේ අපේ දේශීය දේවල් කන්න තිබ්බනම් දියවැඩියාවට, ඇදුමට, ඒ වගේ මාර්ස සමාරු වලට, ඒ දේවල් වලට ඉතාමත් හොඳ අපේ රටේ තියෙන දේවල්. ඒක ඔබට මතක් වෙන විශේෂයෙන් ඒ වගේ. ඒ වගේම තමයි දෙමව්පියන් විශේෂයෙන් මතක තියාගන්න දරුවන්ට උගන්වන්න අපේ දේ මේ ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්න මේ හොඳ දේ සාමාන්‍ය සතියේ දවස් දෙකක්වත් කන්න දරුවන්ට කියලා දෙන්න. ඉතින් අපි මිශ්‍රණයට මේ ආකාරයට මං සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම කරපිංචි එකතු කරගත්තා. මෙන්න මේ විදිහට අපි මේ මිශ්‍රණයට එකතු කරමු. මෙතනට ලුණු, ඒ වගේම කරපිංචා ඒත් එක්කම තව සුදු ලුණු එකතු කරගෙන. ඔව් මම මේ සචි මේ රතු ලුණු තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ අපි මේකට අමු තුන පහ චුට්ටක්, ඒ කියන්නේ ඔබ දන්නව මං ඉස්සෙල්ලාම කොච්චර ප්‍රමාණද කියලා මං ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක්, සැරට කන්න කැමති නම් මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, මෙන්න මේ ටික අපි එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක එකතු මේ මික්ස්චර් කරන්නේ අපි මිටිකිරි එකතු කරලා. නැවුම් මිටිකිරි එකතු කරලා තමයි මේ මිටිකිරි තමයි අපි එකතු කරගෙන තියෙන්නේ. හරි, සුදු හාල් පිටිකට අපි එකතු කරගත්තා සුදු ලුණු, රතු ලුණු, ඒ වගේම අමු මිරිස් එකතු කරගෙන ඊට පස්සේ අපි කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම තව එකතු කරගත්ත අමු තුන පහ. අමු තුන පහ. ඔව්. හරි.
මෙන්න මේ දේවල් ඔබට කියලා දැන් ඉස්සරහට ගෙන තියෙන ඉතින් පුංචි විරාමයක් ගන්න අවශ්‍යතාවයක් තියෙන පුංචි විරාමයක් ගමුෂේ ඔව් අපි ලුණු ටිකක් දාගෙන පුංචි විරාමයක් ගමු දැන් ලුණු ටිකක් දැම්මා ඉතින් තවත් බොහෝ දේවල් ඔබට කියන්න තියෙන ආරාධනා කරලා ඊතවරත් එක දිගට මේකේ වෙලා ඉන්න මොකද අපි හවස 4 වෙනකන් ඔයගලන්ගේ මහානේ ඉන්න අපිව බලන්න කියලා ආරාධනා කරනකම ඔබ ලබා ගන්නවා හිටම කෙටි විරාමයක් ආදරය කරන කාලයේදී පෙම්වතා පෙම්වතියටත් පෙම්වතිය පෙම්වතාටත් කරන්නා වූ කැපකිරීම දරා ගැනීම මේ හැම දෙයක් තුළම විවාහයෙන් පස්සේ මේ දේවල් එහෙමම කරනවාද එහෙම නැත්නම් අපි කියනවා විවාහයෙන් පස්සේ සාමාන්‍යයෙන් අපි කියන මේ දරා ගැනීම කැපකිරීම සියල්ලටම නීති අනුකූල වචන කීපයක් ලැබෙනවා ඒ කියන්නේ යුතුයකම් වගකීම් බවට පත් වෙනවා හැබැයි මේ දේවල් ඒ විදිහටම ඉටු වෙනවාද සමහරවිට ඔබ ඔබේ හිතින් අහලා බැලුවොත් මගේ ස්වාම පුරුෂයා මට හොඳින් සලකනවාද මම මගේ ස්වාම පුරුෂයාට හොඳින් සලකනවාද පුංචි ඉඩසක් ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා ඔබ අපිට අද කතා කරනවා. ඉතින් ආරාධනා කරනවා 011143344 කියන දුරකථන අංකයට ඔබ කතා කරන්න අපි බලන් ඉන්නවා කියලා මම මතක් කළා. ඉතින් ආරාධනා කරනවා ඔබේ ජීවිතයේ දුක්බර කතා විතරක් නෙමෙයි සතුටුදායක කතාවත් අපිත් එක්ක බෙදා හදා ගන්න කතා කරන්න කියලා. සචි මේ වෙලාවේ දුරකථන ඇමතුමක් තිබෙනවා මම හිතන්නේ ෂෙෆ්ට අපි අවස්ථාව ලබා දෙන්න. වාසනා දුරකථන අංකය මතක් කරපු ගමන් අපිත් එක්ක දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙලාවේදී. දුරකථනයේ ඉන්න ඔබටයි ආයුබෝවන් කියන්නේ. ආයුබෝවන් ඔබතුමියගේ නම මොකක්ද මම තමයි වඩනකින් කතා කරන්නේ සඳා ඔව් මම හැමදාම මේ විලිය කම්බරය වැඩි සටහන බලනවා මේ පෙර වට්ටක්ක දළු වෙනුවට මේ දළු භාවිත කරන්න වෙයිද පුළුවන් පුහුල් දළු ලබු දළු ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් විශේෂයෙන්ම වට්ටක්ක දළු මම යොදාගත්තේ වට්ටක්ක දළු ටිකක් හයියයි අපිට මේක මේ අර ෆෑන් කේක් එක වගේ හොඳට ඔතා ගන්න පුළුවන් දැන් පුහුල් දළුයි ලබු දළුයි චුට්ටක් කැඩෙන්න බලනවා නමුත් මේ දෙකම යොදා ගන්න පුළුවන් රසයත් එක විදිහටම තියෙනවා අර මම අර ටිකක් හයියෙන්ද තමයි ඒක යොදාගත්තේ බොහොම ස්තුතියි ඔබතුමිය අහපු ප්‍රශ්නෙට බොහොමත්ම ස්තුතියි අපිට කතා කරලා අද දවසක අපිට කතා කර මොකද මේ වගේ විශේෂ ආහාර තමයි ඔබට ඉදිරිපත් කරන්නේ ඉතින් ඔබටත් කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අද දවසේදී අපි හදාන මේ දේ පිළිබඳව ඔබට පුළුවන් අපිට කතා කරන අපේ දුරකථන අංකය තමයි 011143344 011143344 කියන දුරකථන අංකය විවෘතයි අපිට කතා කරන ෂෙෆ් ඉන්නවා අදාළ පිළිතුරු ඔබට ලබා දෙන්න හරි ෂෙෆ් අපි නැවත මතක් කිරීමක් කරපුව අපි දැන් මොකක්ද කරේ කියන එක අපි සුදුහල් පිටි එකතු කරගත්ත අමු පිටි නෙමෙයි සාමාන්‍යයෙන් අපි වෙළඳපොළේ ගන්න පුළුවන් විදියට එකතු කරගත්ත අමු පිටි ගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වගේම තමයි ඔබට මුම් පිටි ඒ වගේම අපිට කඩල පිටි ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි තවත් මම 3-5 ඒ මිශ්‍රණයට මිරිස් කුඩු කහ කුඩු කරපිංච අමු මිරිස් රතු ලුණු සුදු ලුණු මේ දේවල් පොඩි කුඩාවට කපාගෙන එකතු කරගත්ත මිශ්‍රණයට මේ මිශ්‍රණය කලවම් කරගත්තේ මිටි කිරි වලින් මේ මිශ්‍රණය කලවම් කරගත්තේ මිටි කිරි වලින් ඒ වගේම මේ කහ පාටට ඉතාමත් ලස්සනට ලුණු එකතු කරලා ඉතාමත් රසවත්ව තියෙනවා ඊට පස්සේ තමයි අපි දැන් සචි කියන්නේ අපි බම් බිත්තර දාන්න නැතුව ඉන්න තමයි මේ බිත්තරයක් මේ මිශ්‍රණයට දාන්න නැතුව ඉන්න තමයි හැදුවේ ඉතින් සචි කෝ නෑ අනිවාර්යයෙන්ම බිත්තරයක් අවශ්‍යයි දාන්න කියලා ඔව් මොකද බබා කන්නේ බෑ ඒක ඒකින්ද අපි වෙනම බිත්තරයක් මේ භාජනයට එක දාලා ඉවර වෙලා මොකද බිත්තර ඒක අවශ්‍යම නැහැ නේද බිත්තර අවශ්‍යම නෑ ඉතින් වෙනම භාජනයකට දාලා ඉවර වෙලා තමයි අපි බිත්තරේ හොඳයි ඒකින්ද අපි මිශ්‍රණයට එකතු කරනවා නැත්නම් කලවෙල එකපාරටම විතරේ උකට දාන්න එපා නේද ඔව් ඒකින්ද අපි මේ මිශ්‍රණයට මේ විතරේ කලවම් කරගන්නවා මේ බලන්න මෙන්න මම මේ කලවම් කරගත්තට පස්සේ පෙන්වන්න කොහොමද මිශ්‍රණය ඇවිල්ලා තියෙන්නේ ඔබ සාමාන්‍යයෙන් කාර අපි කැවුම් බදලා ඇති නේද ඒ වගේ නැත්නම් අපි මොකක් හරි අද අපි කියමුකෝ වෙස්ටර්න් කෑමකට සාමාන්‍ය ඕගොල්ලන් ප්‍රෝන් එකක් ඉස්සෝ එකක් හදාගන්නවා බැටර් එකක් හදාගන්නවා අන්න ඒ ආකාරයට මේ විදිහට නූලක්සේ බේරන විදිහට බැටර් එකක් හදාගන්න විදිහට හදාගන්න ඉතින් ලේසි නේද? ඉතමත් ලේසි. ඒ වගේම දැන් මං එකපාරට දැන් වට්ටක්ක දළු බැදුමක් කියව එකපාර දැන් වට්ටක්ක කෝල කපලා ෂෙෆ් කලින් කිව්වා වගේම තෙල් එකට දාලා ඒ විදිහ දෙයක් කරනවා ඇති කියලා. නමුත් වෙනස් දෙයක් තමයි මේ වෙන්නේ. වෙන්නේ. ඔව්. ඊට පස්සේ අපි සචි මේ විදිහට වට්ටක්ක කෝල මේ කෙලින් තියාගන්න එපා. මේක හරහට තියාගන්න. ඊට පස්සේ අපි මිශ්‍රණය ගා ගන්න තමයි හදන්නේ. හොඳට බලා ගන්න කොහොමද අපි මිශ්‍රණය ගා ගන්න කියලා. මේ විදිහට අද දවසේදී අපි හදන්නේ වට්ටක්ක දළු බැදුමක්. ඔබට පේනවා මුලින්ම අපි බැටර් එකක් හදාගත්තා.
සාහිත්‍ය ඉතාමත් ලෙහෙසියෙන් පහසුවෙන් ඔබට ගෙදරදා මේ වගේ දෙයක් හදාගන්න පුළුවන්. ගොඩක් අය ගමේ ආහාර ඇත්තරම මතක් වෙන්නේ කුමන හෝ ලෙඩක් ආවම නේද? අනිවාර්යයෙන්. ටිකක් මේ කෑමත් ෆැෂන් එකක් වෙලා දිගලා තිබෙනවා නේද? කාලයකට එනවා කාලයකට යනවා. නමුත් කොච්චර කොහොම කරත් අපි හැමදාම හැම වෙලාවෙම ආස පරණ දෙයට. සජි කොහොම කරත් අවසානයේදී පරණ දේ තමයි ගන්න. අපි කිමු කොණ්ඩයක් පීරුවත් කොහොම ඇඳත් පරණ ෆැෂන් වලට අනිවාර්යෙන් එන්න වෙනවා. ඒත් විශේෂයෙන්ම අපි ආහාර ගත්තොත් එහෙම අවුරුදු 23ක් 24ක් වෙනකන් ලෝකේ තියෙන ඕනම ආහාරයක් රස විඳලා ඉවර වෙලා ලෙඩක් කරද ලෙඩක් හැදුනට පස්සේ තමයි මෙන්න අපේ ලංකාවේ වට්ටක්ක දළු ටික කරපිංචා ටික කොළ කැඳ ටික මතක් වෙන්නේ. ඒකින්ද මතක තියාගන්න. මේ දේවල් ආහාරයට ගත්තර කමක් නැහැ. මේ දේවලුත් සතිර දවස් දෙකක්වත් ඔබ ආහාරයට ගන්න. ඉතින් මේ ආකාරයට අපි මිශ්‍රණය හදාගෙන ඉවර වෙලා අපි පෑන් කේක් එකක් විදියට මේ විදියට රවුම් කර ගන්නවා. හොඳට බලා ගන්න කොයි විදිහට මේක රවුම් කරගන්නේ. මේ විදිහට රවුම් කරගෙන අපි ටිකක් පැත්තකට කරලා තියමු. ඊට පස්සේ අපි තව එකකට මේ හැම එකම මම බූල අරගෙන මේ නාට්‍ය සුද්ධ කරගෙන තියෙන්නේ. එන මේ විදිහට දැන් ෂෙෆ් අපේ බැටර් එක අපේ වට්ටක්ක දළු වලට එකතු කරන ගමන් මුංචි දෙයක් කියන්න ඕනේ. ඔබ නිතරම බල්ල කෙනෙක් නම් මම විශ්වාස කරනවා ඔබ ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඇති කියන එක. මොකද හැමෝම මාසෙ ලස්සනට ඉන්න. ඒ විතරක් නෙමෙයි හිත පිරිසුදු නම් ඕනම කෙනෙක්ව ප්‍රසන්නව පේනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ලස්සනට ඉන්න අපි තවත් දේවල් ඔබට කියලා දෙනවා. බලන්න මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔබට වඩාත් වටින දෙයක් තියෙවිද කියලා. ටයිප් දෙක තමයි ඩ්‍රයි හැයි ඔයිලි හැයි එකයි. ඩ්‍රයි වෙන ක්‍රම කීපයක් තියෙන එකක් අපි කිමිකල් ට්‍රීට්මන්ට් එකක් කරද්දී හෝ නැත්නම් අපේ නැචුරලියා හැයි එක ඩ්‍රයි නම් අපි ඒ ඩ්‍රයිනස් එකට හොඳ මොයිස් එකක් දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි අද කතා කරමු. එහෙදී අපි කොහොමද ෂැම්පූ එක ගෙදරදී කන්ඩිෂනර් එක කොහොමද ගෙදරදී අපේ කොණ්ඩෙට මැච් වෙන අපේ කොණ්ඩෙට රිසල්ට් එකක් එන විදිහට හදාගන්න විදිහ අපි අද කතා කරමු. අපේ හැයා එකත් එක්ක බලද්දි අපිට එන කන්ඩිෂන එකේ බේස් එකේ ඇසිටික් ගතිය මදි. මොකද ඇසිඩ් බේස් එකකින් තියෙන කන්ඩිෂන එකකින් තමයි අපිට හැයා එකේ තියෙන කියුටිකල්ස් ක්ලෝස් වෙලා හැයාකේ මොයිස්චර් එක රඳා පවතින්නේ. එතනදී අපි කන්ඩිෂන එකේ තියෙන ඇසිඩ් ප්‍රමාණයට ඇසිඩ් බේස් එක මදිනට අපි ගෙදරදි පොඩි අපිට මයිලි ඇසිඩ් එකක් ඇඩ් කරගෙන පුළුවන් කන්ඩිෂන එකේට අපේ කොණ්ඩෙට අවශ්‍ය ආකාරයට හදාගන්න. එතනදි මම යූස් කරන්නේ ඇසිටික් ඇසිඩ් එක මයිලි ඇසිඩ් එකක්. ඔයාලට යූස් කරන්න පුළුවන් සිට්‍රික් ඇසිඩ් එක. ගොඩක් වෙලාවට ගෙදරදී අපිට දෙහි ගෙඩි දෙහි වල තියෙනවා සිට්‍රික් ඇසිඩ් එක. ඒ ඇසිඩ් එක යූස් කරනවා. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට ෂැම්පු කන්ඩිෂනර් හදන්නේ කොමන්ලි. ඒක හෙයා ටයිප් කීපයකට හදන්න. නමුත් එක එක්කෙනාගේ හෙයා එක එක්කෙනාට ගොඩක් වෙලාවට යුනික්. ඒ යුනික්නස් එකට අපි දැනගන්න ඕනේ කොයි විදිහට ඒකට හරි වෙන විදිහට ට්‍රීට්මන්ට් එකක් කරලා අපේ හෙයා එක හොඳ මොයිස්චර් එකක් තියාගන්නේ කියන එක. අපි ඔයිලි හෙයා එකට යූස් කරන ෂැම්පු එක තෝරගන්නවා නම් ඔයිලි හෙයා එකට යූස් කරන ෂැම්පු එකේ ඉන්ග්‍රීඩියන් ලිස්ට් එකේ තියෙනවා මයිලි ඇල්කලයින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ ඇල්කලයින් ඉන්ග්‍රීඩියන්ට් එක මයිලි ඇල්කලයින් එකෙන් තමයි අපේ ඔයිලි හෙයා එකේ තියෙන වැඩි මොයිස්චර් එක අයින් කරලා නෝමල් හෙයා එකක් බවට පත් කරන්නේ. මේ ආකාරයෙන් හදාගත්තු අපි ගෙදරදී හදාගත්තු කන්ඩිෂන එක මේ ආකාරයෙන් ඇප්ලයි කරලා අපි විනාඩි 10ක් විතර තියලා වොෂ් කරලා ගත්තට පස්සේ අපේ හෙයා එකේ තියෙන ඩ්‍රයිනස් එක ඉන්ස්ටන්ට්ලි යනවා. වට පේනවා ඇති ගොඩක් හොඳ ෂයින් හෙයා එකක් තියෙනවා. මම මෙහිදී බලාපොරොත්තු වෙනවා ඔයාලත් ඔයාලගේ හෙයා එකට ඕන විදිහට ඔයාලගේ ෂැම්පු කන්ඩිෂන එක ඒ ආකාරයෙන් වෙනස් කරගෙන හොඳ හෙයා එකක හෙයා එකේ මොයිස් එක හරියට තියාගන්න කියලා. ලියන් සලසන් ටෙලිවිෂන් විලාසිතා ලිය තඹරත් එක්කයි ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ. ටිකක් අපි පැත්ත මාරුණා නේද ෂෙෆ්? අද මම ආව පොඩ්ඩක් වැඩ කරන් හැමදාම ෂෙෆ්ම තනියම වැඩේ කරන නිසා මම පොඩ්ඩක් උදව්වට ආවා. ඉතින් ලොකු වැඩක් මට බාර දෙන්න ෂෙෆ් මෙන්න මේ දේ කරන්න කියලා. ඉතින්
එනිසාම ඉතින් ෂෙෆ්ට උදව්වක් වශයෙන් මම මේ දේ කරනවා කමක් නැහැනේ. ඔව් විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අපි මේ හදාගත් මිශ්‍රණය යාන්තම් තමයි කොලේ ගා ගන්න ඕනේ. මොකද එතකොට රෝල් රෝල් කරනකොට ඉතමත් හොඳට රෝල් කරගන්න පුළුවන්. දැන් ඔබට නිවසේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි කරන දේ තමයි ඔබ බලන් ඉන්නේ. ඉතින් මේ අපේ මේ කුස්සියේ මේ පන්තිය තමයි මේ සමහරක් වෙලාවට ලොකු දුර්ලභ අවස්ථාවක් වෙන්න පුළුවන්. මොකද කාන්තාවනේ ගෙදර උයන්නේ. දැන් අපි වෙනස් වුණා. මෙච්චර කාල මම යුවා. දැන් ඇත්තටම මෙච්චර ෂෙෆ් වූ ඇවිල්ලා ලිය තබරවල්ද. ඉතින් අද මම ආවා. ඔව් කියලා දුන්නා කොහොමද උයන්නේ කියලා. ඔව් අපිට දැන් දුරකතනින් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා ෂෙෆ් මේ වෙලාවේ. ආයුබෝවන් ඔබට. දුරකතනින් ඔබටයි ආයුබෝවන් කියන්නේ. ආයුබෝවන්. ඔබතුමගේ නම මොකක්ද? මේ රේණුකා දමයන්ති. ඔව් රේණුකා මහත්මිය ෂෙෆ් ඉන්න. ඔබට පුළුවන් අදාළ ප්‍රශ්න ෂෙෆ් ට ඉදිරිපත් කරන්න. අපේ කාටයින් බලන්නේ හිටියා. අපිට මැද්දදී මේ මිශ්‍රණය තම හදාගන්න ඕනේ. කරන්ට් එක ගියා. එහෙනම් මේ මිශ්‍රණය හදාගන්න හිට නැවත පොඩ්ඩක් මතක් කරනවා. ඔබට මිශ්‍රණය හදාගන්න හාල් පිටි එකතු කරගත්තා. හාල් පිටි සාමාන්‍යයෙන් ග්‍රෑම් 350ක් විතර එකතු කරගන්න සාමාන්‍යයෙන් 4 දෙනෙක් ඉන්න පවුලකට. ඒ වගේම අපි අමු 3/5 තේ හැඳි භාගයක් විතර, මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර, කහ තේ හැඳි කාලක් විතර, ඊට පස්සේ කරපිංචා අමු මිරිස් සුදු ලුණු, ඒ වගේම තමයි රතු ලුණු සිහින කපාගෙන මම මිශ්‍රණය එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු එකතු කරගත්තා. අවශ්‍ය නම් පමණක් විතරක් එකතු කරගන්න පුළුවන්. නැත්නම් විතරක් එකතු කරගත්තේ නැතුණයි කියලා රසයේ වෙනසක් වෙන්නේ. ඒ වගේම තමයි මේකට කඩල පිටි වෙනත් පිටි වර්ග පාවිච්චි කරනවා නම් මුං ඇට, කඩල, කව්පි ඒ වගේ පිටි වර්ග පාවිච්චි කරන්න පුළුවන්. මං පාවිච්චි කරේ සුදුහල් පිටි. වේලගත් සුදුහල් පිටි උනත් කමක් නැහැ. එබැලේ කොටගත් සුදුහල් පිටි උනත් කමක් නැහැ. හරි බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි රණුකා මහත්මිය අපිත් එක්ක එකතු වුණාට. අද දවසක අපිට කතා කරන්න. මොකද අපි හැමදාමත් ඔබට අපි හදන්නේ ගමේ ආහාරවලට මුදල් ලබා ගන්න ගුණදායි දේවල් පමණයි නේද ෂෙෆ්? ඔව්. ඉතින් ඕනම කෙනෙක්ට අද දවසේදී අපි එළිය තඹරා බැලුවා නම් මෙන්න මේ වගේ දේවල් ගෙදර ඉඳන්ම තමයි ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම හරිම ගුණ. මං හිතනවා මම කරපු දේ හරි කියලා. ඔව් හරි. ඒ වගේම මේ වගේ කොළ පාවිච්චි කරන්න එපා. ඔබට පේනෝ මේ වගේ හිල් තියෙන කොළවල මේ දේවල් පාවිච්චි කරන්න එපා. ඉතින් ටිකක් අර සැලකලිමත් කරන්න ඕනේ. ඊට පස්සේ මම පෙන්නන්නම් ඉස්සෙල්ලා සචී කරා විදියටම මේ ඉදිරි පොඩ්ඩක් දාගන්න. වැඩිය දාගන්න එපා. එතකොට ටිකක් අර මිශ්‍රණය කොලෙන් එහා යනවා. එතකොට අපිට මේක රවුම් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ විදියට අපි ගා ගන්න. අපි අර කොලේක පාප ගාන ආකාරයට හරිම ලේසි. ලේසි. දැෂෙෆ් අපි දැන් හදනවා කියලා කිව්වේ මේ බැදුමක් නේද? නමුත් මෙතන වැදුමක් තාම මට පෙන්වුම් කරන්නේ නැහැ. නෑ. අපි මේක බලන්න ඉන්න ඕනේ මේ වැදුම කොහොමද හදන්න කියලා. ඔව්. ඉතින් විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ගොඩක්ම රසවත්. ඒ වගේම තමයි අපි මස් මාංශ කන අයට ඒ ආකාරයට මේ හිතාගෙන කන්නත් පුළුවන්. පුළුවන්. ඒත් එක්කම දැන් අපි ওই විදියට අපේ මේ වටක්ක දළු වලට ওই විදියට පේස්ට් එක එකතු කරාට පස්සේ මේ විදියට දැන් ස්ටීම එකක ස්ටීම් කරනවා නේද? කරනවා. ඔව්. මේ විදියට එකතු කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ෆෑන් කේක් එකක් විදියට මේ විදියට රවුම් කර ගන්න ඕනේ. වයිසල් කිව් වගේ අර බූ වගේ අයින් කර ගන්නත් ඕනේ. මෙන්න මේ ආකාරය. ඔගලන්ට පේනවා. මෙන්න මේ විදියට. ඉතමත් ලේසි. තාමත් ලේසි. ඔව්. කියනවනේ මේ දුම එනවා. මේ විදිහට තමයි මේ දේවල් කරගන්න ඕනේ. වට්ටක්ක කොලේත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට නූල් අරගන්න. ඊට පස්සේ තමයි මේ දේවල් වලට මුලින්ම හොඳින් පිරිසිදු කරගෙන පස්සේ තමයි නූල් ඇරලා චුට්ටක් නාරටි එහෙම තද කරලා ඒක ඔව් ටිකක් අපේ අතේ ගාන්න. මොකද නැත්තම් අර ටිකක් එලිපිලා තියෙන ගතියක් තියෙනවනේ. ඉතින් ඒ වගේම තමයි මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ වගේ දේවල් ආහාරයට ගන්න විශේෂයෙන් ඉදිරියේදීත් මං වට්ටක්ක වලින් වෙනත් අලුත් ආකාරයේ දේවල් ඔයගලන්ට කියලා දෙන්න. ඉස්සෙල්ලා මම කියලා දෙන්නේ ඔයගලන්ට මේ දළු වලින් මේ කොහොමද තමත් රසවත් දේ හදාගන්න කියලා. දැන් ෂෙෆ් මේ වගේ දැන් වට්ටක්ක දළු බැදුමකට මේ වගේ පේස්ට් එකක් විතරද අපිට ගන්න පුළුවන්? තවත් පේස්ට් වර්ග තියෙනවද? ඔව් මෙහෙමයි. අපි දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ මේ මේ විදියට සචි මේ විදියට අපි පේස්ට් එකක් ගත්තම තවත් පිටි වර්ග වලින් මේ පේස්ට් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ටිකක් ඕගලන්ට සැරට ඕන නම්
ඒ ආකාරයටත් හදාගන්න පුළුවන්. වෙනත් පේස්ට් එකක් සඳහන් කර අපි කියමුකෝ මේකට මාළු මිශ්‍ර කරන්න පුළුවන්. මේකට මස් මිශ්‍ර කරන්න පුළුවන්. මතක තියාගන්න රතු මස්. ඒ කියන්නේ පිරවුමක් විදිහට අපිට හදාගන්න පුළුවන්. අපි කියමුකෝ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රෝල් එකක් හදනවා කියලා. රෝල් එකක් ආකාරයටම අපිට මේ වට්ටක් අදළු වලින් මේ දේවල් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේක අර මම තෙල් භාවිතා කරන්නේ නැහැ වැඩි ආහාර වලට ඒ වගේ අවශ්‍ය නම් ඕගලන්ට මේක පාන් පිටි දවටන එක තවරල ඉවල්ල බෙඩ්රම්ස් පාන් කුඩු එක තවරලා අපිට රෝල් එකක් විදිහටත් බැද ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට දැන් අපි අද දවසේදී හදන්නේ වට්ටක් අදළු බැදුම තවත් දේවල් කියනවා ඔබට ඉදිරිපත් කරන ලබා ගන්නවා කිරිවිරාමයක් ආරාධනා කරන ඉදවත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මං එයාව අතෑරලා අම්මලාය ගෙදර ආවා. එහෙම නැත්නම් මගේ සියල්ලම මං අතෑරලා මං අම්මලාය ගෙදර ආවා. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ඔබ කියලා ඇති. එහෙම නැත්නම් ඔබ දන්න කියන අය ඔබත් එක්ක කියලා ඇති. ජීවිතේ හැමදේම දාලා යාවත් දාලා ගෙදර එනවා කියන එක හපංකමක් නොවෙන්නට පුළුවන්. හැබැයි ඉන්න බැරි නම් එහෙම නැත්නම් අපි කියනවා ඔහු සලකන්නේ නැත්නම් අපේ කාන්තාවන් බොහෝ වෙලාවට මෙවැනි තීරණ ගන්නවා. සමහරු ඉන්නවා මෙහෙම හිත හිත ඉන්නවා මම හෙට මේ දේවල් අතෑරලා. තව මාසෙකින් මම මේ හැමදේම ඔහුත් එක්ක අතෑරලා යනවා. හැමදාම හිත හිත එහෙත් ඔහු දාලා යන්න බැරි උත්තරයක් තියෙනවා නම් යම් තැනක් තියෙනවා නම් ඒ ආදරේ හිඳමයි. ඉතින් ඔබේ ජීවිතයේ පුරාවටත් ඔබ මෙවැනි අත්දැකීමක් විඳලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ දන්න කියන කෙනෙකුගේ ජීවිතය තුළ මෙවැනි අත්දැකීමක් තිබෙනවා නම් උන් අද දවසේදී පුළුවන් ඊ තමරා වැඩසටහනට කතා කරන්න 0114334466 කියන දුරකථන අංකයට. ඉතින් මම වෙන්ද කියන විදිහට මදත් ඔබට මතක් කරන්න කැමතියි. ඉතින් යන්න කොච්චර හිතුණත් ඔබ යන්නේ නැතුව ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඉස්සරහට ගිය කාන්තාවක් නම් තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරගෙන ඉස්සරහට ගියා නම් ඔන්නේ මෙවත් මතක් කරන අවස්ථාවක් තියෙනවා දවසේදී ආරාධනා කරනවා ඊ තමරා වැඩසටහනට කතා කරන්න කියලා. සචි අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා නේද හැමදාම මේ නමුත් එක්ක. අනිවාර්යෙන් දැන් අපි ඊ තමරා වැඩසටහනේ දෙවෙනි තය ආරම්භ කරලා තියෙන වාසන. ඉතින් දැන් ප්‍රශ්න ගැන කතා කරද්දී ප්‍රශ්න නැති මිනිස්සු ඉන්නවද? හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් ප්‍රශ්න ටිකක් මගහැරවාගෙන ප්‍රශ්නවලට නොබියව මුහුණ දීලා ඒ ප්‍රශ්න ටිකක් අමතක කරලා දාන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? ප්‍රශ්න ගැන හිත හිතිනකොට තවත් ප්‍රශ්න ඇති වෙනවා, තවත් වැඩි ලෙඩ වෙනවා. ඉතින් මේ දේවල් එක්ක ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්න ටිකක් අමතක කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ අතුරින් තමයි අපි හැමතිස්සම කියන්නේ මොන හරි හදන්න, උයන්න ගෙදර ඉඳලා. එහෙමත් නැත්නම් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඉතින් ඔබට පේනවා ඇති හිතමත් ලස්සන නිර්මාණයක් තියෙනවා මගේ අතේ. මුලින්ම ඉතමත් ආදරයෙන් පිළිගන්නා ප්‍රවීණ අත්කන් නිර්මාණ ශිල්පිනිය සාගරි ලියනගේ මහත්මිය ආයුබෝවන් කියලා. මේ සාගරි මිස් ගැන කතා කරන්නත් කලින් මම මේ නිර්මාණය ගැන කතා කරා. මොකද ඉතාමත්ම ලස්සනයි, ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක්. අපි කියමු මේ නිර්මාණයේ නම මොකක්ද කියලා මුලින්ම. මේක ස්ටම්ප් වර්ක්. ස්ටම්ප් වර්ක් කියන එක මාධ්‍යයකට විතරක් විස්තර කරන්න බෑ. මොකද අපි දැන් හෑන්ඩ් එම්බ්‍රොයිඩර්, රිබන් එම්බ්‍රොයිඩර්, බීඩ් එම්බ්‍රොයිඩර් වගේ ගොඩක් තියෙනවනේ. ඒ ඔක්කොම එකතු වෙච්ච ත්‍රිමාණ කලාවක් තමයි ස්ටම්ප් වර්ක් කියන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් අපි ඕනම කෙනෙක් නම ඇහුවම ටිකක් බය වෙනවා. ඉතමත් ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නෙවත ටිකක් සංකීර්ණයි. සංකීර්ණ නෑ පොඩ්ඩක්වත්. ලේසියෙන් කරගන්න පුළුවන්. අර අදහසක් දුන්නාම ඒක නිර්මාණගත කරගැනීමේ ශක්තිය තමයි අපිට තියෙන්නේ. තියෙනවා. කෑල්ලක් දැක්කත් දැන් මේක නිර්මාණයක් විදිහට කරන්න මේ ස්ටම්ප් වර්ක් කලාවේදී පුළුවන්. ඉතින් අපි අදහසක් දෙනවා ඔබට. ඔබට පුළුවන් ගෙදරින් මේ වගේ දෙයක් ඉතමත් ලේසියෙන්ම කරගන්න. අපි දැන් කියලා දෙන්නම් අපිට මේ වගේ නිර්මාණයක් කරගන්න මොනවද ඕන වෙන්නේ කියලා මුලින්ම. ඉතින් ඔබට කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න. අපේ දුරකථන අංකයක් මම මතක් කිරීමක් කරන්නම්. අපේ දුරකථන අංකය තමයි 0114334466. 0114334466 කියන දුරකථන අංකයේ විවෘත ඔබට පුළුවන් අපිට කතා කරන්න. හරි. මේ වගේ ස්ටම්ප් වර්ක් ක්‍රමයට නිර්මාණයක් කර තමයි අපි දැන් කරන්න ලෑස්ති වෙන්නේ. මොනවද මුලින්ම අපිට මොනවද ඕනේ දැන්? අද මම යොදාගෙන තියෙන නිර්මාණයට අවශ්‍ය ඒවා කියන්නම්. මොකද ස්ටම්ප් වර්ක් වලට අවශ්‍ය ඒවා කියන්න බෑ. හරි අමාරුයි ඒක. ඒකින්ද මේ අද මම යොදාගෙන තියෙන මේ නිර්මාණ වලට මම අඟලේ රිබන් එක අඟලේ අඟල් භාගය අඟල් කාල මේ සියලු රිබන් වර්ග පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම නූලුත් මේ pearl cotton නූල, සාමාන්‍ය මහන නූල, ඒ වගේම මේ පුළුන්, රෙදි අලවන ගම් වූල් මේ වගේ ගොඩක් ඒවා පාවිච්චි කරලා තියෙනවා. ගෙදර තියෙන දේවල් එකතු කරගෙන කරගන්න පුළුවන් නිර්මාණයක්. හරි. ඔය අදහස දුන්නහම මීට වැඩිය ලස්සනට කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒ වගේම තවත් නිර්මාණයක් ගැන කතා කර අපි මේ නිර්මාණයත් දැන් අද කරන ලෑස්ති වෙලා තියෙන්නේ. ඔබට පේනවා ඇති හරිම ලස්සනයි. පළතුරු වර්ග ස්ටම්ප් වර්ක් ක්‍රමයට ලස්සනට කරන්න පුළුවන්. මල් වර්ග, පළතුරු වර්ග,
ත්‍රිමාණ නිර්මාණ කලාවක් හින්දා ලස්සනට කරන්න පුළුවන්. මේ වගේ නිර්මාණයක් කරලා තමන්ගේම ගෙදර බිත්ති සැරසෙල්ලක් විදියට නේද උනා නිර්මාණය කරගන්න. ඔව්. නිර්මාණය කරගන්න පුළුවන්. අපි වෙලාවට ස්ටම්ප් වර්ක් බිත්ති සැරසිලි වලට තමයි කරන්න පුළුවන් වෙන්නේ. අපි සාමාන්‍ය මේ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙළඳපොලෙන් ගොඩක් සල්ලි දීලා ගන්නවා නේද? ගන්නත් පුළුවන් මේක ඉගෙන ගන්න ගියත් වෙළඳපොලේ ඇත්තටම මිලයි. මොකද මේ ක්‍රම එකිනෙකට වෙනස් වෙනස් හින්දා. ඔව්. හරි. අද අපි දැන් ස්ටම්ප් වර්ක් ක්‍රමය නූල් සහ රිබන් වලින් තමයි නූල් පබලු ගොඩක් දේවල් පාවිච්චි කරලා. අපි දැන් මොකක්ද මුලින්ම කරන දේ? ඔව්. දැන් මම මේ පළතුරු මේක හදාගන්න මම පෙන්නනම් මේ මේක ඉස්සලම මෙතන තියෙන පළතුරු පොකුරේ අපිට පේනවා ඇති මෙන්න මේ නිර්මාණය. මේ නටුව මහන හැටි අපි ගිය සතියේ රිබන් එම්බ්‍රොයිඩර් වලදී කතා වුණා කියලා දුන්නා. නටුව මහගන්නේ අපි මේ වගේ බේබි රිබන් පාවිච්චි කරලා අර ට්විස්ටඩ් රිබන් ස්ටිච් නැත්තම් ඇඹරුණු රිබන් මැස්ම කියන එකෙන් ඒක අපි කියලා දුන්න ගෙසුමානේ. මතකනේ මතක ඇති කට්ටියට. මෙහෙම කට්ටියට මතක ඇති හැබැයි මම හිතියේ නෑ. ඒ නිසා මට දැනගන්න බලා ගන්නත් කරන්න. මේ විදිහට රිබන් එකට මේක රිබන් එක ඉදි කට්ටියට දාගන්න හැටි දන්නවා. දැන් කට්ටිය මේ මෙන්න මේ විදිහට කරකවනවා. කරකවලා දැන් මම මේ පහසු වෙන්න වඩාත්ම ඉරක් ඇඳ ගත්තා නටුව ආකාරයට මේ විදිහට මේක තියලා අපිට මේක රෙද්දට ගහන්නත් පුළුවන් නැත්නම් මේක නූලෙන් මහගන්නත් පුළුවන් තැනින් තැනට අවශ්‍ය තැනට තියලා නූලෙන් මහගන්නත් පුළුවන්. හරිම ලේසියි නේද? ඔව් ඒක අර එක පාරටම නටුවක් අපිට හදාගත්ත හැකි මේ විදිහට. ඒ කරකුවාම මේක හොඳට ත්‍රිමාණව හිටිනවනේ. නූලෙන් මහනවට වැඩිය ලේසියෙන් හිටිනවා. හරිම ලේසි. ඔබට පේනවා ඇති. මෙන්න මේ වගේ දෙයකට ඇත්තටම ඕන වෙන්නේ නූල්, රිබන් සහ ඉදි කට්ටක්. රෙද්ද රෙදි පමණයි නේද? රෙදි රාමුව අවශ්‍යයි. රාමුව අවශ්‍යයි. රාමුව දාලා කරනකොට අපිට පහසුයි. පහසුයි. ඒ වගේම හොඳ නිමාවක් ලැබෙනවා. ඔව්. හොඳ නිමාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට. මම මේක දැන් මෙතන නූලෙන් මහන්නේ නැහැ. අවශ්‍ය නම් නූලෙන් මේ යටින් මහගන්න පුළුවන්. මහගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අපි මේ කියන්නේ මේ නිර්මාණය ඔබට පේනවා ඇති මෙන්න මේ. ඔව්. මේක තමයි අපි කරන්නේ. ඔව්. මෙන්න මේ විදිහට අපි දැන් නටුව මහගත්තා. දැන් මම මේ පබුලු මේ වලින් තමයි මේ පළතුරු හදලා තියෙන්නේ. ඒක හදන්න අවශ්‍ය වෙනවා. හදලා තියෙන්නේ. ඔව් මේ වගේ වූල්. වූල් වලින් තමයි මම මේ බීඩ් එක කවර් කරලා තියෙන්නේ. මේ වගේ දැන් ලී පබුලුම අවශ්‍ය නැහැ. මේ හැඩේ ඔබට තියෙන ඕන පබුලක් මේ සඳහා ගන්න පුළුවන්. මේ විදිහට. මෙහෙම. මම මේක කවර් කරගන්න හැටි කියන්නම්. සාමාන්‍යයෙන් අපි ටැපස්ටි ඉදි කට්ටට වූල් එක දාලා ගැටයක් අවශ්‍ය නැහැ. මේ විදිහට මේ පබුලේ සිදුර ලොකු හින්දා මෙහෙම දාන්න පුළුවන්. මේ වගේ කොණක් ඉතුරු කර ගන්නවා. කොණක් ඉතුරු කරගෙන ඊට පස්සේ මේක ප්‍රවේශමෙන් එක උඩ එක යන්නේ නැති වෙන්න මේ බීඩ් එක කවර් වෙනකන් මේ වූල් එක ඔතාගෙන යන්න ඕනේ. එක ළඟ අපිට ඕනේ මේ වෙන කලර් එකක් මාරු කරගන්න පුළුවන් නේද? ඔව් අපි දැන් මම මේක මේ ඕකේ ඇත්තටම කැලෑ පළතුරු ටිකක් තියෙන්නේ. ඒකෙන් හින්දායි මම මේ වගේ වර්ණ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් තමගේ නිර්මාණශීලී හැකියාව ප්‍රයෝගී කරගෙන ඔබට පුළුවන් තවත් දෙයක් කරන්න. ඔව් දැන් අර පළතුරු බඳුනේ තියෙනවා අර ෆ්‍රේම් එකේ තියෙනවා බාස්කට් එකේ අපි දාන්න පළතුරු තියෙනවා ඒකේ. ඔව් ඒකේ මෙන්න මේ නිර්මාණය. ඒ වටත් මේ විදිහ පාවිච්චි කරලා තියෙනවා. ඒකේ හරි සියුම් අර කුඩා පබුලු පවා නූල් වලින් කවර් කරලා තියෙනවා. ඒක අපිට ඕන පබුලක් කවර් කරන්න පුළුවන්. හරිම ලේසි නේද? ඔව් පබුලුවෙන් පබුලුවට නූල වෙනස් වෙන්න ඕනේ. දැන් පබුලේ ප්‍රමාණය හැටියට නූලෙන් කවර් කරන්න පුළුවන්, රිබන් එකෙන් මේක කවර් කරන්න පුළුවන්. මේ නිර්මාණය බැලුවාම පේනවා රිබන් එකෙන් කවර් කරලා තියෙනවා. නූලෙන් මෙතන තියෙන පළතුරු වට්ටියක් තියෙනවා. මෙතන ඇපල් පේන් තියෙනවා මට. ඊට පස්සේ අන්නාසි තියෙනවා. මිදි තියෙනවා. කෙසල් තියෙනවා. කේක දේවල්. කේක ජාතියේ පළතුරු තියෙනවා. ඉතින් ඔබට පුළුවන් සමහරකට මේ පළතුරු බාස්කට් එකක් නෙමෙයි ඕන වෙන නිර්මාණයක් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. හරි. මෙන්න මේ විදියට. ඔව්. ඉතින්දි පළතුරු හැඩයට මේ පබුලේ හැඩේ නියම වර්ණයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ නිර්මාණය තියෙනවා එහෙම පාවිච්චි කළා. ඔව්. කොළ වර්ණ යමු පළතුරු පෙන්වන්න. ඔව්. ඉතින් තවත් නිර්මාණය ගැන කතා කරන දේවල් තියෙන ඊට කලින් ෂෙෆ්ගේ පැත්තට මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නද සාගලේ. හරි මම. මොකද අද දවසේ අපි ටිකක් වෙනස් විදිහේ දෙයක් හදන්න බලාපොරොත්තු වෙලා ඉන්න. ඉතින් ඒ නිසා මම ෂෙෆ්ගේ පැත්තට යන්න ඕනේ. මොකද අදත් සුපුරුදු විදිහට මම කියන්නේ නේද තමයි සාගලේ ඉන්න මේ සාගලේ මිස් ඉන්න පැත්තට ගියේ.
මුලින්ම සමා වෙන්න කියලා කියන්න ඕනේ. ප්‍රශ්නයක් නෑ හොඳ වැඩකට නෙවෙයි නේද? අනිවාර්යෙන්. හරි. හරි. ඉතින් විශේෂයෙන්ම දැන් මම ස්ටීම් කරගන්නවා මම හදාගත්ත වට්ටක් කදළු වලට මිශ්‍රණය ගාගෙන අපි ඒ ටික ස්ටීම් කරගන්නවා. ඊට පස්සේ මම බී ලුණු සෙහින කපාගත්ත සාමාන්‍යයෙන් ඔබ දන්නවා තෙල් දාන ක්‍රමයට ඔබ ලුණු තෙල් දාන ක්‍රමයටම බී ලුණු කපා ගන්න අමු මිරිස් මම දෙකට පලා ගත්තා. වෙන්න ඕනසේ දෙකට පලා ගත්තා. ඒ වගේම සුදු ලුණු සෙහින කපා ගත්තා. ඒ වගේම කරපිංචා ටිකක් එකතු කරගන්නවා. මේකට කෑලි මිරිස්, මිරිස් කුඩු, පොල් තෙල් ලුණු තමයි එකතු කරන්නේ. ඕගලන්ට පුළුවන් මේකටත් එක්ක උඹල කර ටිකක් එහෙම එකතු කරගන්න. ඉතමත් රසයි. මන්දර ඒකට නම් හොඳයි. ඔව්. උඹල කර ටිකක් එකතු කරගන්න. ඉතින් ඔබ උඹල කඩවත් කන්නේ නැත්නම් ඔබට පුළුවන් මේ මම කරන විදිහට එකතු කරන්න. හැබැයි මම මේ අර මිශ්‍රණයට සචි ආසෙන්ද විතරක් එකතු කරගත්තා. නමුත් ඔබට පුළුවන් විතර නැති වුණත් මේක හදා ගන්න. විශේෂ අපි මේ මුල ඉදන් මතක් කරමු. අපිට අද දවසේදී අපි හදන්නේ වට්ටක් කදළු බැදුමක්. අපිට අවශ්‍ය වුණු දේවල් සහ අපි කරපු දේවල් අපි නැවත මතක් කිරීමක් කරමු. මොකද දැන් ලියතඹලා බලන කෙනෙක් නම් ඒ කෙනාට හිතනනේ මොනවද මේ කරන්නේ කියලා නේද? ඒ නිසා අපි ඇයට කරන ඇයට මේ උපකාරයක් විදිහට තමයි මෙන්න මේ දේ නැවත මතක් කිරීමක් කරන්නේ. විශේෂ මතක තියාගන්න මේ වගේ වට්ටක්ක සාමාන්‍යයෙන් මෝරපු කොළ නෙමේ දළු හරියෙන් ගන්න පුහුල් කොළ ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ලබු කොළ ගන්නත් පුළුවන්. ඉතින් වට්ටක්ක කොළේ චුට්ටක් හයියයි ටිකක් ඝනකම වැඩි. ඒකින්ද මතක තියාගන්න මේ කොළේ අරගෙන ඊට පස්සේ ඒක කණපිට ගත්තට පස්සේ මේ වගේ ඔබට පේනවා මේ වගේ ධාර තියෙනවා. මේ ධාර ටික හීනියට ගලව ගන්න. පොඩ්ඩක් බූව වගේ තියෙනවා ඒක අතින් පුළුවන් ටිකක් සුද්ධ කරාම මේ බූව වගේ ගතිය යනවා. ඊට පස්සේ අපි මිශ්‍රණයට එකතු කරගත්තා හාල් පිටි, ඒ වගේම තමයි බිත්තරයක්, ලුණු 3-5, අමු 3-5, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම කහ කුඩු ටිකක්, සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස් ටිකක් හීනෙට කපා ගත්තා. මේකට අපි මිශ්‍රණය එකතු කරගත්ත මේ එකතු කර මිශ්‍ර කරගන්න අපි එකතු කරගත්තේ සාමාන්‍ය මිටිකිරි. සාමාන්‍යයෙන් ඇල් වතුරෙන් එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මිටිකිරි එකතු කරගත්තාම තවත් රසය වැඩි. මේ මිටිකිරි ටික එකතු කරගෙන මේක මිශ්‍රණයක් ඝන මිශ්‍රණයක් හදාගන්න. මේක බැටර් එකක්. අපි සාමාන්‍යයෙන් ඉස්සු එකක් අර බැටර් කරගන්න විදිහට ඔබ දන්නවා ඒ විදිහට හදාගන්න පුළුවන්. නැත්නම් අපි කැවුම් මිශ්‍රණයක් විදිහට හදාගන්න. ඒක නූලක්සේ බේරෙන විදිහට පොඩ්ඩක් තදට ඒ මිශ්‍රණය හදාගන්න. ඒ හදාගත්තට පස්සේ ඔබට මේ කොලේ කන පිට, ඒ කියන්නේ අර අපි මේ දේවල් අර ධාර ටික අරුමින මේ ආකාරයට අරුපු පැත්තේ තියලා හොඳට මේ ටිකේ ගාගන්න. ඒ වගේ මතක් කිරීමක් කරන්න අපි බැටර් එක හදාගෙන ගත්තෙ සුදු හාල් පිටි නේ. ඔව් සුදු හාල් පිටි තමයි ගත්තේ. ඔබට පුළුවන් කඩල පිටි, කුරක්කම් පිටි ඒ දේවල් එකතු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි විශේෂයෙන්ම අර ටිකක් සුදු කිව්වම ගොඩක් කට්ටිය කැමතිනේ. ගොඩක් කට්ටිය සුදු වෙන්නත් කැමතිනේ. හැබැයි මතක තියාගන්න ඔබ සුදු වෙනවා නම් අපේ දේවල් අපේ රටේ දේවල් ආහාරයට ගන්න. පොල් වතුර ටික පවා බොන්න. ඒකින්ද එතකොට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. නිකම්ම සුදු වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සන වෙන්න පුළුවන්. සුදු කෙසේකටත් ලස්සන වෙන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට ස්ටීමරයක් භාවිතා කරගෙන මේ අපි හදාගත්ත ටික සාමාන්‍යයෙන් අපි ෆෑන් කේක් එකක් මිශ්‍රණය ගාගෙන ෆෑන් කේක් එකක් විදිහට ඔතාගෙන ඉවරල සාමාන්‍ය පැය භාගයක් විතර ස්ටීම් කරගන්න. ස්ටීම් කරන ගමන් තමයි මම මේ බොම්බයි ලූන් ටික, අමු මිරිස් ටික, කරපිංච ටික එකතු කරගන්නේ තව සුළු වෙලාවකින්. ඉතින් අපිට දේවේ නාරංගහකුත් තියෙනවා අවසානයේදී බැදුමට මේ නාරණුත් එකතු කරනවා. හරි දැන් අපි දැන් කපාගෙන ඉවරයි බියුලුණු, ඒ වගේ මමු මිරිස්, ඒ වගේ සුදු ලුණු. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මොනවා කරන්නද ෂෙෆ්? ඔව් දැන් අපි මැටි භාජනයම ගන්නවා. පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. සාමාන්‍ය මේ සැඳි දෙකක් විතර. මේක හොඳට රත් වෙන්න ඕනේ. මේකට සුදු ලුණු, ඒ වගේම කරපිංචා, අවු මිරිස් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේම එකතු කරගන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ දේවල් අපි වැඩි ආහාරයට ගන්නේ නැහැ නේද ෂෙෆ්? ඉතින් සම ගොඩක් වෙලාවට හිතනවා අපි වට්ටක්ක කනවා. නමුත් මේ විදිහට වට්ටක්ක දළු බැදුමක් කන්නේ නැහැ නේ විශේෂයෙන්. ඉතින් ඔබට පුළුවන් gedara ඉඳන් අද දවසේ ඔන්න දැන් බලාගෙන හිටියානම් ලියතඹර ඔබට පුළුවන් gedara දැන් මේ වගේ දෙයක් හදන්න. වට්ටක්ක කන්න එපා. මේ වගේ වට්ටක්ක දළු දළු වලුගොත් කන්න නේද? මට එක දෙයක් වට්ටක්ක ඔබට මතකද සෑහෙන ගොඩක් නිකන් රුපියලට දෙකටත් දී ගන්න බැරිුණු කාලයක් තිබ්බා. ඉතින් මතක තියාගන්න ඒවා අපේ දේවල්, අපේ රටේ දේවල්. ඉතින් එක ගේකින් එක වට්ටක ගෙඩියක් දවසට ඉව්වනම් මේ පෝෂ්‍ය ගුණයෙන් වැඩි ඖෂධීය ගුණය තියෙන මේ වට්ටක ගෙඩියක් ඉව්වනම්
අපිට මේ වට්ටක ටික ඔක්කොම ඉවර කරගන්න තිබ්බා. ඒකින්ද මතක තියාගන්න මේව මං ඉස්සෙල්ලා කිව්වා වගේම වයසට ගියාට පස්සේ කන්න එපා. කන්න ලෑස්ති වෙන්න එපා. ඒක හැදුනම කන්න එපා. ඒක හැදෙන්න කලින් කන්න. ආහාරයට ගන්න. හරි. දැන් තෙල් ටික දැන් රත් වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට කරපෙන්ච ටික එකතු කරගන්න. අද මම නිකන් මේ ගෙදර ඉන්නා වගේ මට නිකන් දැනෙන මේ පැත්තේ නාරංගහක් තියෙන හින්දා. ඔව්. ෂෙෆ් එක එක දවසට එක එක දේවල් ගේනවානේ මෙතනට නේද? මගේ තනියට තියන්නේ. අනිවාර්යයෙන්ම. මේ කොච්චර තනියට තිබ්බත් එහා පැත්තේ වැටෙන් පැනලා එහා පැත්තේ යනවනේ හැමදේම. ඒ පැත්තට යන්නේ නැහැ ෂෙෆ් එකනේ. හරි. හරි. දැන් ඊට පස්සේ අපි සුදු ලුණු ටික එකතු කරගන්නවා. අපි සුදු ලුණු ඒ වගේම කරපිංච ලුණු එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අමු මිරිස් තියෙනවා. ඔබට පේනවා ඇති. දැන් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ගෙදර තෙල් දාන්නේ ලුණු තෙල් දාන විදියටම තමයි මේ විදියට එකතු කරගන්න. ලෙහෙසියෙන්ම කරන දේ ඒක නෙවෙයි. ඔව්. එතකොට අපි ලුණු ටිකක් තෙල් දාලා ගන්නවා. මේකෙදි විශේෂයෙන් රතු ලුණු තෙල් දාන අපිට රතු ලුණු වගේ දෙයක් තෙල් දානකොට වතුර ගොඩක් අඩු ඒ වගේ නම් ගුණයෙන් වැඩි. බී ලුණු කියන්නේ විශේෂයෙන්ම වතුර වැඩි ගුණය රතු ලුණු වලට වඩා අඩුයි. අඩුයි. ගුණය අඩුයි. ශේෂ රතු ලුණු වගේ පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳයි. චුට්ටක් අපි මේක පොල් තෙල් වල තමයි අපි එකතු කරගෙන පොල් තෙල් රත් වුණාට පස්සේ දාගෙන තමයි මේක හොඳට මේ තෙම්පරාදුව හදා ගන්න ඕනේ. ඉතින් මේකත් ස්ටිම් වෙනවා. අපි එකක් අරගෙන බලමු. අපි අරගෙන බලමු. උඹට පේනවා ඇති මේ හොඳට දුම් දානවා ටිකක් පාටක් ටිකක් වෙනස් වෙලා තියෙනවා. ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ප්‍රශ්නෙත් වැඩි. ඉත බලමු කොහොමද කියලා. ඉත මේ වගේ අපිට පේනවද? තව ටිකක් වෙලා තියෙන්න ඕනේ. ආහ්. ඉත හොඳට අපිට ඊට පස්සේ හොඳට ඇලවිලා තියෙන්න මේ. මොකද අපි විනාඩි 30ක් පමණ ඔව් තියාගන්නේ කියලා කිව්ව හින්දා. දැන් පාට නම් හරි ලස්සනයි. ඔව්. මොකද තද කොළ පාටක් නැහැ. කොළ පාට අඩු වෙනවා. මොකද මේ ස්ට්‍රීම් වෙනකොට. ඉතින් රසය ගුණය ඒ වි ආකාරයටම තියෙනවා. මොකද අපි ඒ වගේම පේස්ට් එකේ කලර් එකත් වැඩි වෙලා තියෙනවා. කහ පාට ටිකක් තද කහ. මොකද මේකට අමුතුන පහ චුට්ටකුත් දාපු හින්දා තවත් රසය සහ ගුණයක් වැඩි. ඔව්. දැන් අපි මෙන්න මේ විදිහට දැන් අපි ලුණු තෙල් දානවා. ඊට පස්සේ මොනවද අපිට කරන්න තියෙන්නේ? ඊට පස්සේ අපි ලුණු ටික තෙල් දාගෙන ඉවරලා මේ අපේ ස්ටිමරේ තියෙන මිශ්‍ර මේ අපි හදාගත්ත වට්ටක්ක දල් වලින් ගත්ත මිශ්‍රණය තමයි ඊට පස්සේ අපි කපාගෙන මේ මිශ්‍රණයට එකතු කරගන්නේ. හරි. ඉතමත් ලෙහෙසියෙන් පහසුවෙන් උන දවසේදී අපි හදන්නේ වට්ටක්ක දළු බැදුම. කොනම කෙනෙක් කන්න කැමති නමුත් සමහරකට ඔබ බලාගෙන ඉන්න ඔබ කාලා නැතුවත් ඇති මේ ආකාරයට ටිකක් වෙනස් විදිහකට නදවසේදී අපි වට්ටක්ක දළු බැදුමක් තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. සාමාන්‍යයෙන් ඔබ දන්නවා සෞන්දස්සිත සිකුරාදා දක්වා අපි ඔබට ඉදිරිපත් කරන එක එක ජාතියේ ආහාර වර්ග. සෞන්දා දවසේදී අපි ගමේ ආහාර වලට මුල්තැන් ලබා දෙනවා. රංගහරු වල දවසේදී අපි විදේශීය කෑම හදනවා. වදදා දවසේදී කෙටි කෑම හදනවා. බ්‍රහස්පතින දවසේදී අපි කේක් හදනවා. ඉතින් සිකුරාදා දවසේදී අතුරුපස හදන. ඉතින් මේ හැම දෙයක්ම අපි ඔබට ඉදිරිපත් කරන්නේ අපි බලාපොරොත්තු වෙන ඔබ ගෙදරින් මෙන්න මේ දේවල් හදනවා ඇති කියලා. ඉතින් ඔබ ඒ කිසියම් හෝ ආහාරයක් හැදුවා නම් ඔබට පුළුවන් අපිට ෆොටෝ එකක් අරගෙන අපිට එවන්න SBS TV Facebook fan page එකට එවන්න අමතක කරන්නත් එපා නේද ෂෙෆ්? අනිවාර්යයෙන්ම. දැන් අපිට ගොඩක් දුරකදන මාර්ගවලින් කියන අපි මෙන්න මේ දේවල් හැදුවා මේ දේ කරා හරිම රසයි ඒ වගේම ප්‍රශ්න අහනවා නේද? ඉතින් මේ දේවල් මේ අපතේ යවන්න එපා. අපිට ෆොටෝ එකක් අරගෙන මෙන්න මේ දේවල් මම ගෙදර දැන් හැදුවා. මට මෙන්න මේ වගේ ප්‍රශ්න වුණා කියලා අපිට කෝල් කළම කියන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඕගලන්ට යම්කිසි දෙයක් දැන් මම ඕගලන්ට හදලා කියලා දෙනවා. ඉතමත් රසවත් දේවල්, පැරණි දේවල් ඕගලන්ගේ පලාතෙත් ආවේනික දේවල් තියෙනවා අපිට කියන්න. අපි ඒවා ඉතමත් රසවත් තවත් වැඩි දියුණු කරලා හදන්න කියලා දෙන්න නේද? අනිවාර්යයෙන්. ඉතින් ඔබගේ පලාතේ සමගට අපි නොදන්නා දේවල් තියෙනට පුළුවන් නේද? සමහරක් විදිහට ඔබගේ පලාතේ මේ ආකාරයට නෙමේ වෙන්න පුළුවන් වට්ටක්ක දළු බෙදුමක් හදන්නේ. ඉතින් ඒ දේ ගැන අපිට කියන්න අමතක කරන්න එපා. හරි. ඊට පස්සේ අපි කැලි මිරිස් ලුණු එකතු කරගත්තා. ලුණු ටිකක් එකතු කරගත්තා. අපි කැලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. වර්ණය තවත් ටිකක් වැඩි වෙන්න මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ගමේ කෑම. ඔව්. ගමේ කෑම, ගමේ රහට. ඉතින් මේවා හැම දෙයක්ම ඔබට ගුණයි. 100%ක්ම මතක තියාගන්න කොහේ ගියත්. විශේෂයෙන් අපේ සූපේදීන් විශේෂයෙන් පුරුදු වෙලා ඉන්නවා ලෝකේ රටවල් කොච්චර රටවල් වලට ගියත් මතක ඔබත් ඒ දේවල් වලට ආසයි. කොස්ට්‍රිකා
කරෝල බැදුමක් රතුහල් බත් ටිකක් කන්න තියෙනවනම් කොච්චර හොඳද නේද? මොනතරම් කෑම කෑම අනිවාර්ය ඒ වගේම අපි ඔය විදේශගත වුණාම තමයි තේරෙන්නේ අපේ කෑම කොච්චර හොඳද කියලා නේද? ඉතින් කොහේ ගියත් අපිට අපේ කෑම හරිම වටිනවා. වටිනවා. ඉතින් අපි දැන් ස්ටීම් වෙලා ඇති. ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන්? හොඳට ස්ටීම් වෙලා ඉවරයි. ඒ වගේම තෙල් දාලා ඉවරයි ලුණු ටික. දැන් තියෙන අපිට එකතු කිරීමක් කරන්නද? කරන්න. අපි පෙන්නමු කොහොමද. මෙන්න මේ විදියට. වට්ටක්ක දළු බැදුමක්. බැදුමක්. ඔව්. ටික වෙලාවක් යනකොට මෙන්න මේ පාට තමයි හරියට මෙන්නේ. අහහ ටිකක් අවපැහැයක් ගන්නවා. මොකද එතකොට තමයි හොඳට තැම්මුණා කියලා කියන්නේ. මෙන්න මේ විදියට. ඉතින් කඩෙන් ඔබ නිකන් මස් වර්ග ආහාරයට ගන්නවට වඩා මේ දේවල් දරුවන්ට දෙන්න ඉතාමත් ගුණයි. ඉතාමත් කෙටි කාලයකින් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට ඔබ මේ වගේ දෙයක් කාලත් ඇති, එහෙමත් නැත්නම් කන්න බලාපොරොත්තු වුකුත් ඇති. එහෙමත් නැත්නම් ඔබට ළිය තඹරා බලලා අද මේ වගේ දෙයක් හදනවා නම් හොඳයි කියලා හිතනවා ඇති නේද? ඒ අනිවාර්යෙන් මේ වගේ දෙයක් හදන්න ඉතාමත් ගුණයි ඔබගේ පවුලේ අයට ලබා දෙන්න. සචි කොච්චර ලස්සනද? ඒ වගේම ටිකක් කුණුයි. ඔව් බිත්තර හැම දෙයක්ම එකතු කරලා තමයි මේ මිශ්‍රණය හදලා තියෙන්නේ. ඔව්. ඉතින් මේක තමයි අපි මේ ලුණු බැදුමට එකතු කරන්නේ. එකතු කරන්න යන්නේ. ඔබට පේනවා ඇති. මෙන්න මේ විදියට තමයි. හරි. ඉතින් ෂෙෆ් මේ විදියට ඊට පස්සේ මොකක්ද දැන් අපිට කරන්න තියෙන්නේ? එකතු කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක සුළු වෙලාවක් නිවෙන්න ඕනේ. නිවුණට පස්සේ කුඩාවට කපාගෙන ඔබට කැමති ලෙසින් කපාගෙන මේ බැදුමට එකතු කරන්න ඕනේ. එකතු කරලා ඉවරලා තමයි ලිප වහලිය වල තමයි ටික නිවුනට පස්සේ තමයි දෙහි අපි නැත්තම් මේ අපේ ගහේ නාරන් එකතු කරගන්න වෙන්නේ. හරි එහෙනම් ෂෙෆ් ඒ වැඩ ටික ටිකක් කරලා ඇස්ටි කරගන්නකම් මම අනිත් පැත්තට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. මම කියන්නේ අපි ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් තමයි දවසේදී කරන්නේ සග්ලිමිස්. ඔව්. අපි දැන් මේක ඔතලා ඉවරයි. දැන් මේකේ ඉවර කරනකොට මේක මේ පටන් ගත්ත තැනට උඩින් අපි ගේන. ඇතුලෙන් නෙවෙයි උඩින් ගෙනල්ලා මෙතන එකතු කරලා මේ කොන දෙක එකතු කරලා මේ අපි ස්ටම්ප් වර්ක් ක්‍රමයට ඉතාමත් ලස්සන නිර්මාණයක් තමයි අපි ඔබට කියලා දෙන්නේ. ස්ටම්ප් වර්ක් ක්‍රමයේ කොම එක එක විදියෙන් භාවිත කරන්න පුළුවන්. නමුත් අද දවසේදී අපි නූල් සහ රිබන් වලින් තමයි මේ වගේ නූල් පබළු මෙතනත් ගොඩක් ජාති තියෙනවා. 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 එන්න මෙහෙම කොනට ගෙනල්ලා එක පැත්තකට අපිට මේ මේක සම්බන්ධ කරගන්න ඕනේ එක පැත්තකට. සචි මේක පෙන්වන්න එතකොට. ඔව් මෙන්න මේ තියෙන්නේ. වන් එකක් ගන්නම්. ඔබට පේනවා ඇති මේ දැන් කරපු නිර්මාණයක්. ඔබට පේනවා ඇති හරිම මෙන්න මේ විදිහට එක තැනකට ගත්තාම අපිට ඒක ගෙඩියක් වගේ මේ තියෙන නිර්මාණයට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් ඒ වගේම එක එක පාටවල වලින් ඔව්. ඒ පළතුරු අපිට අවශ්‍ය පාටින් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේක සම්බන්ධ කරන්න ඉස්සෙල්ලා මේ කොලේ මහන්න ඕනේ. දැන් මේ කොලේ ඒ පළතුරු පොකුරට මහන්න මේ අඟලේ රිබන් එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ කොලේ හැඩේ කපා ගන්න ඕනේ. මේක නම් තේරෙයි හැමෝටම. මේ විදිහට කපලා පෙන්නන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මං හිතන්නේ රිබන් එකෙන් කොලේ අර සාමාන්‍ය විදිහට වෙන්දා වගේම කොලේ හැඩේ කපාගෙන ඊට පස්සේ ඉටිපන්දමෙන් වටේ පුච්චනකොට පොඩ්ඩක් උඩට ඇල්ලුවාම මෙහෙම අර ඒකේ අර මේ තික්නස් එක එනවා. මෙහෙම ඝනකමක් එනවා කොලයක් හැඩයට. රිබන් එකේ පණ නැති ගතිය ගිහිල්ලා. එතකොට ඒක මම මේ මහගත්ත නැට්ටට නටුවට අපි තියලා මේ රෙදි අලවන ගම් වලින් අලවනවා. එහෙම. සමහරවෙන් ඕනෙම කෙනෙක්ට කරන්න පුළුවන් විදිහේ තමයි ලේසියෙන් මේ නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් පුංචි දුවල පුතාල අපිව බලාගෙන ඉන්නවා නම් මේ වගේ නිර්මාණ ගෙදර කරන්නේ දම්මල විතරක් නෙමෙයි. දරුවන්ටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. ස්ටම්ප් වර්ක් කියන්නේ ගොඩක් වැඩ කරන්න පුළුවන් දේවල් තියෙනවා මේකේ. ඒ වගේම මේ ස්වන් රැකියාවක් විදිහට වුණත් මේ වගේ නිර්මාණ ඔව් වැඩියෙන් ඒ කියන්නේ ඇත්තටම මේ ඉල්ලුමක් තියෙනවා ගොඩක් දෙනා කරන්නේ නැති හින්දා මේකේ එතකොට සැපයුම අඩුයිනේ. ඔව් කරනවා නම් හොඳයි ඇත්තටම. එච්චර දේවල් යන්නේත් නැහැ මේකට. හැම දෙයක්ම අපිට මේක නිර්මාණයක් විදිහට යොදා ගන්න පුළුවන්. කම්බි කෑලිත් පුළුවන්. තව ගොඩක් දේවල් කම්බි වලින් ස්ටම්ප් වර්ක් කළ ක්‍රම ගොඩක් තියෙනවා. එහෙනම්
එහෙමයක් තියෙනවා. අපි පුළුවන් පුළුවන් විදිහට ඉදිරිපත් කරමු ඒවා. අපි දවස් කරමු නේද? වෙනස් වෙනස් විදිහට දැන් ස්ටැම්ප් වර්ක් ළඟ ළඟ අපිට කරන්න බැරි හින්දා අපි එන විදිහට තව වෙනස් නිර්මාණ තියෙනවා. තව රෙදි වල මහලා කපලා වෙනම 3D මල් එහෙම කරන ක්‍රම. මෙන්න මේ විදිහට අපි අර රෙදි අලවන ගම් එකෙන් මේ විදිහට අලව ගන්නවා. දැන් ඒකේ කොලේ හැඩේ පේන්න තව මේ මම pearl cotton නූල හරි නැත්තම් මේ මහන සාමාන්‍ය නූල් හරි යොදාගෙන රිබන් එකට ගැලපෙන වර්ණයකින් අපිට පුළුවන් මේක මේ නාරටි ටික මහන්න. ඔව් මේ ඔබ කරලා තියෙනවා වගේ මේ තියෙන්නේ. අපිට පේනවා. හරිම ලස්සනයි නේද? මේ විදිහට මේ වගේ නිර්මාණයක් තමයි ඔබ දැන් ඔබට පෙන්වන්නේ කොහොමද කරන්නේ කියන එක. ඒක මහලා තියෙන්නේ අපි. සාමාන්‍ය පොඩ්ඩක් ඇත්තටම වේලෙන්න ඕන මේක. වේලුණාට පස්සේ තමයි කරගන්න පුළුවන්. මෙතනට මෙහොමක් දාලා ඉන්නම්. මේ හැම දෙයක්ම කරන්න හොඳ ඉවසීලි ඉවසිල්ලක් තියෙන්න ඕනේ. ඉවසීම හැමදේටම ඕනේ. ඉවසීම මේ වගේ නිර්මාණ කලාවට විශේෂයෙන්ම ඕනේ. ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ වගේම අතේ හුරුව ටිකක් හරි ගියාම ඉක්මනින් කරගන්න පුළුවන් නේද? ඔව්. හරි. මේ විදිහට ස්ටම්ප් වර්ක් ක්‍රමේ පොලේ මහන්න පටන් ගන්න ඕනේ මෙතනින්. ඔව්. අපි ඒ ගැන කියලා දෙමු සාගලි මිස්. අපි කෙටි විරාමයක් ලබා ගන්නත් අවශ්‍යතාවය තියෙනවා. ඉතින් අද දවසේදී අපි කරන්නේ ස්ටම්ප් වර්ක් ක්‍රමයට තාමත් ලස්සන නිර්මාණ කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ලබා ගන්නවා කෙටි විරාමයක් ආරාධනා කරන ලීතඹරත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ලියන් සැලසන් ටෙලිවිෂන් විලාසිතාවලිය තමරත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී අපි වට්ටක්ක දළු බැදුමකුත් හදනවා. ෂෙෆ් ඉන්න ඔබට පේනවත් ඇති. ඒත් එක්කම ස්ටම්ප් වර්ක් ක්‍රමයට ඔබට ගෙදර ලස්සන කරගන්න පුළුවන්, බිත්ති සරසිල්ලක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන විදිහට ඒ ක්‍රමය භාවිත කරලා අපි නිර්මාණයක් ඔබට ඉදිරිපත් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒකේ දැන් අපි විරාමයකට යන කලින් කිව්වා කොහොමද දැන් නූලක් නූලෙන් තමයි මේ නාරටි ටික පෙන්වන්නේ. දැන් මේක රිබන් එක ඇලෙවුවම කොලේ සම්පූර්ණ නැහැනේ. ඒක ඉතින් මෙතන කොණෙන් පටන් ගන්න ඕනේ. අගිසෙන් දැන් අරගෙන කෙලින් මහුමක් දාලා ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේකට අර ෆ්ලයි ස්ටිච් කියනවා. එහෙම නැත්නම් මේ සාමාන්‍යයෙන් කොලේ නාරටිය තියෙන හැඩයට කෙලින් මහුම් මහගෙන ගියා නම් හරි මෙහෙම. දෙපැත්තෙන් අරගෙන මැදට අරගෙන මෙතනින් යටට ගහනවා. ඊට පස්සේ නැවත ආයේ සාමාන්‍යයෙන් කොලේක නාරටි පේලිය තියනවා වගේ ඒ විදිහට. හරිම ලේසි නේද? ඔව්. මේ විදිහට තමයි කරගෙන යන්න තියෙන්නේ. හොඳ ඉවසීමක් යුතුව මේ දේ කරනවා නම් නිර්මාණ ඉතාමත් ලස්සනට හොඳ නිමාවකින් නේද? ඔව්. හරි ඒ විදිහට අපි එවකින් මේ ලස්සන මේ මලක් නේද මේ තියෙන්නේ. අපිට පේනවා ඇති මේ රෝස පාටට තියෙන ලස්සන මලක්. ඒකත් පළතුරක්. ආ පළතුරක්. පළතුරක්. ආහා. ගෙඩියක්. ඒ වගේ පේනවා. ගෙඩි හදන ක්‍රම තියෙනවනේ ස්ටම්ප් වර්ක් වල. ආහා. ඕක තවත් ක්‍රමයක්. හරි. දැන් අපි සාමාන්‍ය බීඩ් එක කවර් කරලා කරනවා. රිබන් එක කවර් කරලා කරනවා. පබුල පිටින් අල්ලනවා. ඕක තව ක්‍රමයක්. ඕක පුළුන් තමයි අලවලා තියෙන්නේ. පුළුන් වලින් නැත්තම් ක්විල්ට් පුළුවන්. පුළුන් කෑල්ලක් හරි ගුලියක් හදලා අපිට ඕන පළතුරේ හැඩයට මෙන්න මේ විදිහට නාරටි අපි වෙලාව තිබ්බොත් ඒ විදිහේ පළතුරක් කරන ආකාරය ගැන කියමු. මෙන්න මේ විදිහට නාරටිය මහගෙන ගිහාම මේක තේරෙයි හැමෝටම. කොලේක නාරටිය හැමෝම දකින්නවනේ. ඔව්. ඒත් එක්කම අපිට දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න මෙලාවේ ඇයට හෝ ඔහුට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙන ෂෙෆ්ට ආයුබෝවන් ඔබට. ආයුබෝවන් දුරකථනයෙන් ඔබට ආයුබෝවන් කියන්නේ. ආයුබෝවන් ඔබතුමාගේ නම මොකක්ද? ආයුබෝවන් අපිට ඔබතුමියව හොඳින් ඇහෙනවා. ෂෙෆ් ඉන්නවා. ඔබතුමියට පුළුවන් අදාළ ප්‍රශ්නේ ෂෙෆ් ඉදිරිපත් කරන්න. මට අර මිස්වනේ ලිපේ කියලා හැටිපේ තියෙනවද කියන එක අපිට ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි. නැමුත ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මිස්වනයක් හදුවනේ අර වට්ටක පොලේ ගන්න. ඔව්. ඒ මිශ්‍රණය ලිපේ තිබ්බද කියලා අහන්නේ. ඒ මිශ්‍රණය ලිපේ තිබ්බේ නෑ. අපි සුදුහල් පිටි එකතු කරගත්තා. ඒකට බිත්තරයක් එකතු කරගත්තා, අමුතුන පහ, ඒ වගේම ලුණු, කහ කුඩු ටිකක්, ඒ වගේම මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන මිටිකිරි අනුකෝප භාගයක් විතර එකතු කරගෙන තමයි මේක ඝන මිශ්‍රණයක් හදාගත්තේ. ඊට පස්සේ තමයි මේ වට්ටක්ක කොලේ
අරබූ ඇරලා අනිත් පැත්තේ දාර අයින් කරලා ඒකට ගාගෙන කල මේ අපි ෆෑන් කේක් එකක් ආකාරයට රෝල් කරලා ඉවරල ස්ටීම් කරගන්න ඕනේ. පැය භාගයක් විතර ස්ටීම් කරගෙන තමයි. හරි. මට අර මිස්සනේ මේ ඒකේති වද නැද්ද කියන්නේ මම දැනගන්න බැරි වුණා. හරි. මම අනිත් කොම් බලාගත්තා. ඔව් බොහොමත්ම ස්තුතියි අපිට කතා කරලා. ඉතින් කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට පුළුවන් අපිට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. අපේ දුරකථන අංකය තමයි 0114 33 44 66. 0114 33 44 66 කියන දුරකථන අංකය විවෘතයි. ඔබට පුළුවන් අපිට කතා කරන්න. හරි. දැන් සාගරිනේ අපේ මේ නිර්මාණය කරගෙන ඉවරයි නේද? එතකොට මේන්න මේ විදිහට තමයි ඒ නාරටි කොළ සම්බන්ධ කරගත්තාම අපේ මේ පළතුරු පොකුර හදන අත්ත එන්නේ. මේ විදිහට. ඊට පස්සේ අපිට අර පස්සේ අර හදාගත්ත වූල් ඔතලා හම් මේ අපි හදාගත්ත පළතුරු පොකුර මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. මේක සම්බන්ධ කරන්න පුළුවන් අපිට මේක ගැට ගහලා කපලා සාමාන්‍ය මහන නූලෙන් සම්බන්ධ කරන්නත් පුළුවන්. නැත්නම් මේ වූල් එකම අපේ ටැපස්ටිඳි කට්ටට දාලා යටට ගහලා සම්බන්ධ කරන්නත් පුළුවන්. කරගන්නත් පුළුවන්. මේ මේ ක්‍රම දෙකෙන් ඕන එකකට පුළුවන්. වඩා පහසු වෙන්න මේක මේ විදිහට කරන්න. තීතමත් ලෙහිස්කින් පහසෙන් මේ වගේ ස්ටම්ප් වර්ක් ක්‍රමය කියලා තමයි අපි කියන්නේ නේද? ඔව්. බොහෝ දෙනා සමරකෙන් නම අහලා තියෙන නමුත් ඔබ නම ඇහුවට මේ ක්‍රමය හරියාකාරව දන්නෙත් නැතුව ඇති ඒ නිසාම තමයි දවසේදී අපි ඔබට කියලා දෙන්නේ මේ වගේ දෙයක් කොහොමද කරන්නේ කියන එක තමත් ලෙහෙසියෙන් අපිට මේ පළතුරු පොකුර අවශ්‍ය තැන සඳහන් කරගෙන මේ විදිහට වූල් එකතු කරගත්ත පබලු මම වූල් එක කපලයි මේ අල්ලන්නේ මේක වූල් එකට ඉඳි කට්ට දාලා එහෙමම අල්ල ගන්නත් පුළුවන් එවගේ අපිට අවශ්‍ය පාටවල් එකතු කරගන්න පුළුවන් නේද? ඔව් මෙන්න මේ විදිහට දැන් පබළු මේ පොකුර හැදෙන විදිහට ඒක පළවෙනි සැරේ මහලා මදි නම් දෙවෙනි තුන්වෙනි සැරේත් මහලා ටිකක් ශක්තිමත් වෙන්න හදාගන්න පුළුවන් මේ විදිහට. හරි ඒ වගේ කිහිපයක්ම එකතු කරගන්නට ඕන. සාගලි මිස් ඒ දේ කරගන්නකම් මම ෂෙෆ්ගේ පැත්තට යන්නට ඕනේ. මට යන්න. හරි. මම හිතන්නේ දැන් ඔක්කොම හදලා ඉවරයි නේද? ඔව් අපි ලූණු ටික තෙල් දාගත්තා මේ විදිහට සචි දැන් බලන්න මේක දැන් හොඳට මේ ටික හොඳට හයි වෙලා. ඔව් මම පොඩක් බලන්න මම අල්ලලා. ඔබට පේනවා ඇති. මේ තියෙන්නේ. දැන් මේ ඊට පස්සේ මොකද කරන්න දෙන්නේ? ඊට පස්සේ තමයි අපිට මේක කරි එකක් විදිහට හදන්න පුළුවන්. හොඳ කරි එකක් හදාගෙන ඉවරලා මේ කරි එකට එකතු කරගන්නත් පුළුවන්. ඒතකොට ව්‍යංජනයක් ලෙසින් බැදුමක් විදිහට මම කිව්වා ලූණු ටිකක් තෙල් දාගන්න. ලූණු ටිකක් තෙල් දාගන්න. ලූණු ටිකක් ලූණු ඔබ අකමැති නම් ආහාරයට ගන්න පුළුවන්. කංකුම් ඒ වගේ දේවල් එකතු කරගන්න. එකතු කරගෙන මේ ඉතමත් රසවත් වට්ටක්ක දළු බැදුම එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටිකෙන් ටික කැඩෙන්නේ නැති වෙන විදිහට දා ගන්න ඕනේ. හොඳට බලා ගන්න. තමත් ලස්සනයි. ඒ වගේම තමයි ඉතමත් රසවත්. ඒ වගේම ගුණයි. ගුණයි. විශේෂයෙන්ම අපි ගුණය තමයි විශේෂයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි රසය, ලස්සන මේ හැම දෙයක්ම තියෙන්නේ. බලන්නේ. ඒක ඔබට පේනවා ඇති. හරිම මේ වර්ණවත්. ඔව්. ඉතින් දැන් අපි තෙල් ලුණු තෙල් දාගත්තා. ඊට පස්සේ අපි දැන් වට්ටක්ක දළු ස්ටීම් කරගත්තේ ටික හොඳින් කපලා තිනා කුඩාවට කැණි කැලි විතර කපාගෙන දැන් ඒක එකතු කරගන්න අපි ලුණු තෙල් දාපු දැන් මම මේ ටික හදා ගන්නකම් රපේ ගහෙන් නාරං ගෙඩියක් කඩන්න පුළුවන් නම් සචිත ගොඩක් හොඳයි මන්ද අපි ඊට කලින් විරාමයක් ලබා ගන්නගත අවශ්‍යයි ෂෙෆ් ඉතින් කොහොම වුණත් ෂෙෆ්ගේ ඉල්ලීම හකදන්නේ බෑනේ ඒ නිසා මම මෙන්න මේ විදිහට අපේ වේනවා ඇති ෂෙෆ් ඉන්නව නම් නේද නිකන් ගෙදර ඉන්නවා වගේ තමයි හැමදේම අපිට වේනවා ඇති හරි අපි ලිප ඕෆ් කරලා තමයි මේ විදිහට කොච්චර ස්වභාවයක අපේ දෙයක් ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ගහෙම කඩාගත්තා නේද කඩාගත්තා ඉතින් මේකේ බික් එකක් දෙකක් කන්නත් පුළුවන් ඕනනම් අපි ඒක මේ පස්සේ කමු නේද ඊට පස්සේ අපි මේ ආකාරයට ලිප ඔෆ් කරලා තමයි අපි මේ දේවල් ඇටයින් කරන්නේ. දැන් අපි නාරං මේ එකතු කරගත්තේ නේද? අපිට දෙහි එකතු කරගන්න පුළුවන්. පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙහි එකතු කරගන්න පුළුවන්.
මෙන්න මේ විදිහට. ඔබට පේනද හරිම ලස්සනයි. දැක්කම කන්න ආස හිතෙන. හරිම වර්ණවත්. ඉතින් මෙන්න මේ විදිහ තමයි ආහාරයක් හදන්නට ඕනේ. ඉතින් ෂෙෆ් මේ විදිහට අපේ වට්ටක් කඩළු ව්‍යංජනය අපේ එකතු කරගන්නකම පුංචි විරාමයක් ලබා ගත්තොත් හොඳයි කියලා හිතුව නිසාම ආරාධනා කරන නිතරත් එක දිගටම එකතු වෙලා ඉන්නේ ලබා ගන්නවා කෙටි විරාමයක්. ලියන් සරසන් ටෙලිවිෂන් විලාසිතාවලිය තමරත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්න දවසේදී අපි හැදුවේ වට්ටක්ක දළු බැදුමක්. දැන් හදලා ඉවරයි. දැන් ඔබට පේනවාදී හරිම ලස්සනයි. මට දැක්කමත් හරිම ආසයි. මොකද හරිම ටිකක් වෙනස් විදිය කොළපාට වැඩි නේද? මේ මේ ඇහැට දැක්කම හරි ප්‍රියයි. ඉතින් මේ වගේ දෙයක් ඔබට ලෙහෙසියෙන්ම ගෙදරින් හදාගන්න පුළුවන් නේද ෂෙෆ්? විශේෂයෙන්ම දැන් අපි කෑම එක හදනකොට ඔබ හිතන්නේ නැති අපෝ මේවනම් කන්න බෑ කියලා. ඉතින් මම කෑවා. ඉතින් ඒකින්ද ඉතමත් රසවත් දෙ අම්මලා විශේෂයෙන්ම මතක තියාගන්න දරුවන්ට හදලා දෙන්න. ඔව්. ඉතින් ඒකයි අපි ඕගලන්ට කියන්නේ. ඕගලන්ට මේ දේවල් කියලා දෙන්නේ පැරණි අවුරුදු 100 ගණන් ජීවත් වුනේ මේ දේශීය දේවල් ආහාරයට අරගෙන. ඉතින් ඒකින්ද හැමදාම අපේ දේ අගයන්න අපේ දේ දේශීය දේ ආහාරයට දරුවන්ට ලබා දෙන්න. ඔව්. අපේ දේ හැමදාම අපිට කියලා දෙන්නේ ෂෙෆ් දීරුක්ෂාන් දාබ්‍රිය ඔබ දන්නවා. සතියේ සමුද දවසේදී අපි ගමේ ආහාර වලට මුල්තැන ලබා දෙන. ඉතින් සුපුරුදු විදිහට මේ ඒහාස් ඒ විදිහටම ඔන්න දැන් ඔබට ගමේ ආහාරයක් රස බලන්න පුළුවන් gederi දම්ම නේද? මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම gederi දන් හදන්න. ඉතින් ෂෙෆ් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ආයිබුවන් කියලා සමු දෙනවා. අපි ලබන සතියේත් වෙනස් විදිය දෙයක් කරමු. අනිවාර්යයෙන්ම හිතා ගන්න බැරි දෙයක් ඕගලන්ට මං හදන්න කියලා දෙනවා අපේ දෙයක් අපේ රටේ දෙයක්. ඉතින් ෂෙෆ්ට සමුදින මම පොඩක් මේ පැත්තට යන්නේ මොකද අද දවසේදී අපි ලස්සන නිර්මාණයක් කරා බිත්ති සරසෙල්ලක්. ඒකේ මගේ හිත ගත්තේ මෙන්න මේ පළතුරක්. ඉතින් මේ නිර්මාණය අපි ඉවරයි. ඒක පෙන්වන්න. ඔව් මෙන්න මේ නිර්මාණය ඉවරයි දැන්. අපිට අවශ්‍ය ප්‍රමාණයට කොළ අවශ්‍ය ප්‍රමාණයට ගෙඩි මේකට එකතු කරගන්න පුළුවන්. ඔව් මේ කරගත්ත නිර්මාණය. මෙන්න මේ විදි නිර්මාණයක් තමයි දැන් ඔබට කරලා පෙන්නුවේ. ඔව් අපි නැවත වතාවක් මම පෙන්නන්නම් ඔබට පේනවා ඇති මෙන්න මේ නිර්මාණය. තමත් ලස්සනයි නේද? නැගෙදර ඉඳන් තමත් ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන් ඔබට මේ වගේ ලස්සන නිර්මාණයක්. ඒ විතරක් නෙමෙයි අපි තව නිර්මාණයක් ගැන කියලා දෙමුනේ හදන හැටි. මොකද මම කැමති වෙන්න මේ විදියට. මෙන්න මේ නිර්මාණය කරනවා නම් මම හිතන්නේ මේ පළතුරු ඒ පළතුරු ගෙඩිය හදලා තියෙන්නේ පුළුන් භාවිතා කරලා මේ විදිහට දැන් පුළුන් කිව්වහම අපිට මේක උඩට ගන්න පුළුවන් 3D වෙන්න හොඳට අපට අවශ්‍ය ප්‍රමාණයට මිට වැඩි ලොකුට උනත් ගන්න පුළුවන්නේ. ඒක තමයි දැන් මේ විදිහට මම නටුව නැතුව කරන්නම්. සාමාන්‍යයෙන් අපි නටුව මහලා කොළ මහලා තමයි මේක මහන්න ඕනේ. අපිට ඕන හැඩයට හදා ගන්න. ඊට පස්සේ මේ වගේ අඟල් කාලේ රිබන් එක බේබි රිබන් එක අරගෙන මේ විදිහට අපි මේක කවර් කරන්න ඕනේ. කුළුණේක කවර් කරගන්න තමයි තියෙන්නේ. ඔව් කවර් කරන්න ඕනේ. ඉස්සෙල්ලා මැදින් පටන් ගන්න. රිබන් ස්ටිච් එකෙන් තමයි මේක කවර් කරන්නේ. අපි මෙතනදී කෙලින් ගහන්නේ නැහැ. වැඩියෙන් මේක ශක්තිමත්ව හිටින්න ඕනේ හින්දා රිබන් ස්ටිච් එක තමයි ගහන්නේ මේ විදිහට. රිබන් එකේ හොඳ පැත්ත අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ නැවත ආයෙ මුලට ගිහිල්ලා හරිම ලෙහෙසියි නේද? ඔව් ලෙහෙසියි. ඕනෙක පාට දැක්කම හිතෙන්නේ නැනේ මේ තියෙන පුළුන් කියලා. මේ ස්ටම්ප් වර්ක් නිර්මාණ සංකීර්ණ නැහැ. බැලුවම පේනවා සංකීර්ණයි වගේ. නමුත් අපි ඉගෙන ගත්තාම මේක සංකීර්ණ නැහැ. තමන්ගේ නිර්මාණ ශෛලිය හැකියාව උපයෝගී කරගෙන නේද ලස්සන මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ විදිහට අපිට පුළුන් නම් ඕනම ගෙදරක තියෙනවා. තියෙනවා. අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. ටිකක් අරගෙන රිබන් එකකුත් හොයාගන්න පුළුවන්. ඔව් මේ බේබි රිබන් තියෙනවා කවුරුත් ළඟ. ඒකනේ. ඉතින් ගෙදර නිකන් ඉන්න වෙලාවට නේ ප්‍රශ්න හිත හිත ඉන්නේ නැතුව මෙන්න මේ වගේ නිර්මාණයක් කරන්න. මේ කලාවල් හිත සුවපත් කරන කලාවල් එක හිඳ ගොඩක් අයට අර ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් දේවල් නේ. හිතට එන ආවේග පාලනය කරගන්න පුළුවන් හොඳ කලාවක් මේක. මහුම් කලාව කොහොමත් ඒවයි. කොහොමත් ඒවයි. ඒකනේ. ඒ විතරක් නෙමෙයි දෙන්නේ මේ සංරැකියාවක් විදිහට උනත් ඔන්න මේ භාවිත කරන්න පුළුවන් නේ. ඔව් හරියම කරන්න පුළුවන්. ඉතින් මේ සාගලි මිස් අපේ කාන්තාවනි පුංචි පුංචි අතපයක් එක්ක උඹලට උනත් හොඳයි මේ දෙන්නේ. ඔව් ඒක උදාහරණයක් වගේ නේද? උදාහරණ උදාහරණයක් ළඟවදී ඒකනේ.
හරිම සංයමයෙන් යුතුව හොඳ ඉවසීමකින් යුතුව මේ වගේ නිර්මාණ කරන්නට පුළුවන්. එතකොට හිතේ දෙන ප්‍රශ්න ඒ මතක් වෙන්නේත් නැහැ. ඉතින් ලෙහෙසියෙන් පහසුවෙන් gedare idama මේ වගේ නිර්මාණ කරගන්නට පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සාගලීලියනගේ මහත්මිය දවස අපිත් එක්කන ආයිබන් කියලා සමුදෙනවා. අපි ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන නිර්මාණයක් කරමු. හරි. ඉතින් අද දවසට ඔන්න දැන් අපි ඔබට රසවත් ආහාරයක් හදන්න හිටින් ඉතින් මේ වගේ ලස්සන නිර්මාණයක් ඔබට කියලා දෙන්න. තවත් දේවල් කියලා දෙන්න ඕනේ. හැබැයි අද නෙමේ හෙට. හෙට හවස 2ට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන අවස්ථාව ලබා දෙනවා වාසනාවට. ඔව් සත්‍ය ඉතින් අද දවසේදී අපිට ලැබෙන තිබෙන කාල වේලාව අවසන් අපි අවසන් විනාඩිය කීපය තුළ ඉන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දේවල් ලැබුණාම හිමි වුණාම අපිට අමතක කරන උත්සාහ කරන්න. ඉතින් දේවල් අහිමි වෙන දන නොලැබෙන දන අපි ආයමත් පටන් ගන්න උත්සාහ කරන්න. ඉතින් ජීවිතේ හැම දෙයක්ම ලැබිලා තිබුණා හෝ නොලැබුණා තිබුණා කියලා දුක් වෙන්නේ නැතුව එහෙම නැත්නම් ඔබ ඔබේ උත්සාහයන් අත්හරින්න නැතුව අදින්දම පටන් ගන්න. ජීවිතේ හුඟක් දේවල් දිනා ගන්න ඔබට පුළුවන්කම තිබෙනවා. සියල්ල ලැබුණත් නොලැබුණත්. ඉතින් ආරාධනා කරනවා හිටත් හරිම දවල් දෙක වෙද්දි සිරිසි ටීවී නරඹන්න හරිටම දවල් දෙක වෙද්දි ඔබේ නිවන්ට බලාපොරොත්තු තියන ගමක් මේ සදානම සමගින යන. ගිහින් එන්න සුබ දවසක්. හද ළඟම සරිසරා රසපදම් ගලපාලා නික නික හැරමවනා